සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේවස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුක්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං ති අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පිනතුනි අද එංගලන්තයේ ලෙච්චර් බෞද්ධ විහාරස්ථානයේහි සවස් භාගයේ මෙබඳු ධර්ම දේශනාවක් පවත්වන්නට කටයුතු සම්පාදනය කරගත්තේ කවර ආකාරයෙන්ද කියන බව ගෞරවණීය අපේ මතුගම පාලිත හඳුරන් වහන්සේ සිහිපත් කරන්නට යුතුයනම් එංගලන්තයට ටික කාලයකට හරි ධර්ම දේශනාවන් සඳහා වැඩම කරන්නට කියලා අපට මුලින්ම මේ රුක්මල් ගුණවර්ධන නෝනා මහත්මිය ආරාධනා කරන්නට යෙදුණා. ඉන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ආරාධනා බාර අරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම් කරපු කාලවකවානුවේ අපට පැමිණෙන්නට අවකාශයක් නොතිබුණත් ඉදිරි දිනක සහභාගි වෙන්නම් කියන පොරොන්දුව සිද්ධ කරලා තිබුණා. ඉතින් ඒ අනුව සති දෙකක් වැනි කෙටි කාලයකට හරි මේ වෙසක් පොහොය ආසන්නේ බක් පොහොය ගිවිලා ඉවර වෙච්ච තැන මේ දේශයේහි ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නට අපට ආරාධනා කරලා එතුමියත් ඒ වගේම මංගල මහත්මා නෝනා මහත්මිය ඇතුළු ඒ කල්යාණ මිත්‍රයන් කිහිප දෙනෙක් එකතු වෙලා ඒ සඳහා සියලුම කටයුතු අපට කිසිම බරක් වෙහෙසක් නොවන ආකාරයට සංවිධානය කරලා වියහිදම් කරලා ඒ වගේම ලන්ඩන් බෞද්ධ මහා විහාරයේහි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා දැනුවත් කරලා උන්වහන්සේලාගේ ආශිර්වාදයක් ලබාගෙන මේ ආකාරයට මේ ධර්මචාරිකාව පිළියෙල කරන්නට යෙදුණා. ඉතින් මේ ධර්මචාරිකාවෙහි අද පළමුවෙනි දිනෙහි මේ ප්‍රථම ධර්ම දේශනාව ලෙච්චර් බෞද්ධ විහාරස්ථානයේහි පවත්වන්නට සූදානම් වෙමි. ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ මේ වන විට ලංකාවට වැඩම කරලා හිටියත් පෙමතුකම පාලිත හාමුදුරුවන් වහන්සේ වගේම කුසල හාමුදුරුවන් වහන්සේ
අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා මේ දායක පිරිස දැනුවත් කරලා මේ නිවාඩු දවසක් වුණත් ඒ වගේම අද දවල් කාලයේ විහාරස්ථානයේ ඒ ශ්‍රමදාන කටයුතු ආදියටත් සහ සම්බන්ධ වෙලා මේ පින්වත් පිරිස සවස් භාගයේ ධර්ම දේශනාවත් ශ්‍රවණය කරන්නට පැමිණිලා දැන් ටික වෙලාවක් දහම් අසන්නට සූදානම් වෙමු. අද පින්නතොට දහම් දෙසන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිතය පිළිබඳව ආපසු හැරිලා බලන්නට අපට දේශනා කළ වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ සහස්ස වර්ගයේ සඳහන් වෙන ගාථාව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යෝච්චේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතු ධම්ම මුත්තමං. යම් කිසි කෙනෙක් වසර 100ක් ජීවත් වුණත් මේ ලෝකයේ ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව සැබෑ ධර්මතාවයේ නොදැකනම් ජීවත් වෙන්නේ. එබඳු මිනිසුන්ගේ ජීවිතය එතරම් අර්ථ සම්පන්න ජීවිතයක් නොවේ කියන බවයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තම. එක් දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය තමන් පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවයේ තේරුම් අරන් නම් ජීවත් වෙන්නේ එක් දිනක් ජීවත් වෙලා මිය ගියත් ඒ ජීවිතය අර්ථපූර්ණ ජීවිතයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකයේහි අපි හැම කෙනෙක්ම සාංසාරික වශයෙන් සිද්ධ කරගෙන කුසල කුසල කර්මයන්ට අනුරූපව යම් ආයු කාලයක් ලබාගෙන ඒ සසරින් ගෙනාපු කුසල කුසල කර්ම විපාක භුක්ති විඳින්මින් යම් කලක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ඇතැම් කෙනෙක් සුවසේ ඉන්නට පුළුවන්, ඇතැම් කෙනෙක් තරමක් දුකසේ ඉන්නට පුළුවන්, ලෙඩ දුක් නැතුව නිරෝගීව ඉන්නට පුළුවන්, ඇතැම් කෙනෙක් ලෙඩ දුක් බහුලව ඉන්නට පුළුවන්. මේ කවර ආකාරයෙන් ජීවත් වුණත් අපි හැම කෙනෙක්ම දිගු කලක් ජීවත් වෙන්නට ලැබෙනවා නම් කැමති ඉක්මනට මැරිලා යනවට වඩා. එනිසා තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් ඇසුරු නිසරු කරන අය පිළිබඳව අපි ප්‍රාර්ථනා කරන්නේ අවුරුදු 100ක් වැනි කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු ආසනාවක් හැටියට මනුෂ්‍ය ලෝකයේ අද කාලේ සලක. නමුත් තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් අවධාරණය කරන්නේ අවුරුදු 100ක් ජීවත් වුණත් තේරුමක් නැහැ මිනිස්සෙක් හැටියට ජීවිතය පිළිබඳව ලෝකයේ පිළිබඳව ධර්මතාවය වටහා ගන්න නැත්තම්. එතකොට අපි මෙච්චර කාලයක් ජීවත් වෙනකොට අපි නොඑක් විට දහම් අසනවා, දහම් පොතපත කියවනවා. ඉතින් ජීවිතය ගැනත් ලෝකය ගැනත් දහම් කරුම අපි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අවධාරණය කරන්නේ දහම් කරුණු දැනගෙන ජීවත් වීම පිළිබඳව නෙමෙයි, ඒ ධර්මතාවයන් දැකගෙන ජීවත් වීම පිළිබඳව. අපි යමක් දැනගෙන ජීවත් වෙනවා, දැකගෙන ජීවත් වෙනවා කියන කාරණේ එකක් නෙමෙයි දෙකක්. යමක් දන්නවා කියන එක වෙනම කාරණයක්. යමක් පැහැදිලිව ප්‍රත්‍යක්ෂව දැකගන්නවා කියන එක තවත් කාරණයක්. අපි දේවල් දැනගෙන ජීවත් වෙන තරම් පහසු නැහැ, දේවල් තේරුම් අරගෙන දැක්මක් ඇතුව ජීවත් වෙනවා. අපේ ජීවිතේ කොයිතරම් අපේ ආයු කාලයක් වින්දනය කළත් බොහෝ සිදුවීම් වලට මුහුණ දුන්නා වුණත් අපිට ධර්මතාවයන් දැක ගන්නට බැරි වෙන්නට පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ තමයි අපි තවමත් හිතනවා අපි කොයිතරම් බෞද්ධ වුණත්, කොයිතරම් අපි දහම් අසලා තිබුණත්, ධර්මයේ ප්‍රගුණ කරන්නට අපි වෑයම් කළත්, ගිහි පැවිදි අපි බොහෝ දෙනෙකුගේ එක්තරා හැඟීමක් තියෙනවා මේ ධර්මයේ පුහුණු කරන්නට අවශ්‍ය වෙන්නේ මේ වැඩ කටයුතු වලින් ටිකක් ඈත් වෙලා කරදර නැතුව පහසුකම් සලස්සගෙන යම් විවේකයක් හදාගෙන ඕන ධර්මයේ ප්‍රගුණ කරන්න. ජීවිතය කියලා කියන්නේ දුක්ඛම් කටළු, ප්‍රශ්න, අර්බුද ගොඩක්. ඒවත් එක්කලා මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ලේසි නෑ. ඒ නිසා හුඟක් දෙනෙක් කල්පනා කරනවා මේ වැඩ ටිකක් ඉවර වුණාට පස්සේ දරුවන්ගේ එහෙම නැත්තම් රැකී රක්ෂාවල එහෙම නැත්තම් ගෙදර දොරේ යම් යම් ගැටලු ටිකක් निराකරණය වුණාට පස්සේ
අපි මේ ධර්මය ප්‍රගුණ කරන්න ටිකක් වැඩිපුර කාල වේලා වැය කරනවා. ඉතින් මේ කාලේ නම් වැඩ වැඩි නිසා, කලබල වැඩි නිසා, ප්‍රශ්න වැඩි නිසා අපිට ධර්මය ප්‍රගුණ කරන්න අවකාශයක් නැහැ. ඉතින් මෙහෙම කල්පනා කරගෙන හිතාගෙන හිටියට අපට ඒ අවස්ථාව කවදාද ලැබෙන්නේ කියලා අපි කාටවත් කියන්න බෑ. පෞද්ගලිකව මගේ ජීවිතයේ අත්දැකීම් අනුව නම් එක ප්‍රශ්නයක් විසඳගෙන ඉවරනකොට ප්‍රශ්න 10ක් තම පැටලිලා. දැන් මේ පින්නතුන් හිතලා බලන්නකෝ තමන්ගේ ජීවිතය ගැන. ලංකාවේ ඉන්නකොට අපට හිතෙන්නේ අපි හිතමු කුඩා කාලේ පහේ ශිෂ්‍යත්වයට ආසන්න වෙනකොට අපිට තියෙන ලොකුම බර තමයි පහේ ශිෂ්‍යත්වය. ඒක සමත් වුණොත් හොඳට ඒක තමයි ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියලා හිතෙනවා. අද ඒක දරුවෝ විතරක් නෙවෙයි මව්පියෝ ඒකේ කොටස් කරුවන් බවට පත් වෙනවා ලංකාවේ. ඒතොර අමාරුවෙන් පාඩම් කරලා කොහොම හරි පන්ති එක්කන් ගිහිලා ශිෂ්‍යත්වේ පාස් වෙනවා. ඒතොර ඉතින් ලෝකෙම දිනුවා වගේ හිතෙනවා. දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි වගේ. හැබැයි සති කිහිපයක් ගත වෙනකොට අපිට දැනෙනවා ප්‍රශ්න ඉවර නෑ. දැන් තවත් ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපේ ඉලක්කය වෙනවා එහෙමනම් සාමාන්‍ය පෙළ විභාගයේ කොහොම හරි හොඳට පාස් වෙන්න ඕන. ඒ 9ක්වත් අරගෙන එතකොට නම් හරි. ඊට පස්සේ අපේ ජීවිතයේ ලොකුම ඉලක්කය බලාපොරොත්තු ඒක. ඊට පස්සේ ඒ 9ක් හරි කීයක් හරි අරගෙන ඒකක් සමත් වුණාට පස්සේ දැන් සියල්ල ජයගත්ත ඔක්කොම ප්‍රශ්න විසඳුණා වගේ හිතෙනවා. හැබැයි ඊට පස්සේ ටික දවසක් යනකොට ආයෙ අපට දැනෙනවා නෑ ප්‍රශ්න ඉවර නෑ. දැන් තව විභාගයකට ඊට පස්සේ ලෑස්ති වෙනවා. ඒකක් කොහොම හරි ඒ 4ක් ගන්න පුළුවන් වුණොත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වුණොත් ලොකු ජයග්‍රහණයක් තමයි කියලා හිතෙනවා. එකටත් අපි කැප වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යන්න පුළුවන් මට්ටමට ලකුණු අරගෙන උසස් පෙළ විභාගේ සමත් වුණාන් පස්සේ දැන් නම් හරියටම හරි කියලා හිතෙනවා. නමුත් ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ එතන තියෙන ගැටලුත් එක්කලා තව ප්‍රශ්න දෙතුන් ගුණයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ එකම ඉලක්කය කොහොම හරි උපාධිය සමත් කරගෙන රජයේ රැකියාවක් ගත්තොත් නම් හරි. ඊට පස්සේ රස්සාවක් හම්බ වුණාට පස්සේ කොහොම හරි දුක් වෙන රස්සාවක් හොයාගත්තට පස්සේ අපිට තේරෙන්න ගන්නවා අර මුදල් හම්බ නොකරන කාලේ තිබිච්ච සැහැල්ලු බව දැන් නැහැ. දැන් හම්බ කරන නිසා හැමෝම නොඑක් දේවල් අපේක්ෂා කරනවා. දැන් අර හම්බ කරන මුදල මදි වෙනවා. එතකොට අපි කල්පනා කරනවා මේ රටේ ඉඳගෙන නම් මෙහෙම හම්බ කරලා නම් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. පිට රටකටවත් ගිහිල්ලා ටිකක් වැඩිපුර මුදල් හම්බ කරගෙන ජීවත් වුණොත් හොඳයි. මේ රටේ මේ ප්‍රශ්න තියෙනවා. පිට රටකට ගියාම නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් එංගලන්තේ වගේ රටක් ගැන අපිට ලංකාවේ ඉඳලා හිතනකොට එහෙම යන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද. ඉතින් කොහොම හරි අමාරුවෙන් ඒකත් සාර්ථක කරගන්න. ඊට පස්සේ අපිට ඒ ගමනට අවශ්‍ය කටයුතු සම්පාදනය වුණාන් පස්සේ දැන් නම් ඉතින් සියලුම ප්‍රශ්න විසඳුනා වගේ හිතෙනවා. හැබැයි මේ රටට ඇවිල්ලා පාතියල සතියක් මාසයක් යනකොට එයාට ඉතින් ලංකාවේ තිබිච්ච ප්‍රශ්නම තමයි ආපහු. එතකොට ඉන්න භූමිය වෙනස් වුණා කියලා ඒ ලබන ආදායම රුපියල් වලින්ද ඩොලර් වලින්ද පවුම් වලින්ද ලැබෙන්නේ කියලා අපේ ප්‍රශ්නවල මොකුත් වෙනසක් වෙලා නැහැ. හැමදාම ඒ ජීවිතේ ප්‍රශ්න ඒ විදිහෙම තියෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරනවා යන්තම් මේ දරුවෝ ටිකට හොඳට උගන්නලා කියලා ඒගොල්ලෝ යම් තැනකට එනකන් දැන් ඉතින් ජාත්‍යන්තර පාසල් වලට දාලා ඒවේ අධ්‍යාපනය ලැබනකොට ආපහු අරගෙන ලංකාවට යන්නත් බෑ. කොහොම හරි ඒගොල්ලෝ ඉගෙන කියාගෙන ඉවර වුණාට පස්සේ නම් ලංකාවට ගිහිල්ලා ගියක් දොරක් හදාගෙන ඉඳමක් අරගෙන ටිකක් පැත්තකට වෙලා විවේකීව බණ දහමක් පුහුණු කරගෙන ඉන්න. එතකොට එහෙම කල්පනා කරාට එහෙම යන්න පුළුවන් ඉඩක්කට ඇති වෙන්නේ නැහැ. දැන් මෙහෙම අපේ ජීවිතේ අපි හැමදාම මේ ප්‍රශ්න ඉවර වුණොත් නම් ප්‍රශ්න ඉවරයි කියලා හිතුවට ඒ ප්‍රශ්න ඉවර වෙනකොට තව 10ක් 15ක් පැටලෙනවා. ඊට පස්සේ ඒ ටික ඉවර කරගත්තොත් නම් ඇත්තටම ප්‍රශ්න ඉවරයි. ඇත්තට ඒවා විසඳනකොටත් අපිට හිතෙනවා දැන් නම් ප්‍රශ්න නැහැ කියලා. නමුත් සති කිහිපයක් යනකොට ඒ ජීවිතයේ එක් ගැටලුවක් විසඳුනයි කියලා අපි කොහොමවත් නිදහස් වෙලා නැහැ. ආයෙ අපි ප්‍රශ්න ගොඩක ඉන්නවයි කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි තවමත් කල්පනා කරනවා ධර්මයේ ප්‍රගුණ කරන්න නම් මේ වැඩ කටයුතු වලින් ඈත් වෙන්නට ඕන. ධර්මයේ කියන්නේ බොහොම සහනශීලීව සුවදායකව පවතින තත්ත්වයක්. ජීවිතය කියන්නේ දුක්ඛම් කරුණු කරදර ප්‍රශ්න අරුබුද වලින් පිරිච්ච තැන. ඒ නිසා ජීවිතය කියන්නේ වෙනම එකක්, ධර්ම කියන්නේ තවත් එකක් කියලා අපි හිතන තාක්කල්
අපි දෙකට බෙදාගෙනයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. දහම එක අතක ජීවිතය තව අතක. එතකොට කවදාවත් මේ දෙක මුසු වෙන්නේ නැහැ. මුසු වෙන්නේ නැති නිසා දහම පැත්තට හැරෙනකොට ජීවිතයේ දේවල් ගිලිහෙනවා. ජීවිතයේ පැත්තට හැරෙනකොට ධර්මයේ ගිලිහෙනවා. මේ විදිහට ඒ පැත්තට යනකොට මේ පැත්ත හැලෙනවා, මේ පැත්තට යනකොට ඒ පැත්ත හැලෙනවා. අර අපි කියන්නේ ලාහට ගෙම්බ එකතු කරනවා කියලා. ඒ වගේ වැඩක් තමයි අපිට ධර්මයේ පිළිබඳව කරන්නට වෙන්නේ. ඔන්න ටික කාලයක් ගිහිල්ලා බණහලා යන්තම් හිත හදාගෙන භාවනාවක් කරලා ගෙදරා ආවන් පස්සේ ආයෙ ඔක්කොම ටික ඉවරයි. ආයෙත් පස්සේ හිත සකස් කරගන්න දුවගෙන යන්න ඕනේ භාවනා ස්ථානෙට, ආරණ්‍යයට යන්න ඕනේ. ආයෙ ටික කාලයක් පුහුණු කරලා ආයෙ ගෙදර ඇවිල්ලා අර ප්‍රශ්න අතු වෙනකොට ආයෙත් ඒක ඉවරයි. එතකොට හොද හොද මඩේ දාන්න වගේ. එහෙම වෙනකොට අපිට මහා පසුතැවීමක් කලකිරීමක් ඇති වෙනවා. කොච්චර කලක් මේ ඉවරෙකුත් නැහැ. කත්ත මේ වැඩේ කියලා ඊට පස්සේ අපි අබුදයකට පැමිණෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ දෙක එකතු කරගන්නට, ජීවිතය තුලින්ම ධහම දකින්නට, ධහම තුලින්ම ජීවිතය දකින්නට ඒ තැනැත්තාට එකම ජීවිතයක් ගත කරන්න පුළුවන් ධහම සහ ජීවිතයේ හැටියට. එහෙම තැනැත්තා තමයි ඇත්තටම ලෝකයේ පිළිබඳව ධර්මතාවය දකින්නේ. ඒකක් නිසා බුදුරජාණන් වහන්සේ ධහමයි කියලා දේශනා කළේ අමුතු කාරණයක් ගැන නෙමෙයි, මේ ජීවිතය ගැනම, මේ ලෝකය ගැනම හැබැයි ස්වභාවය. ජීවිතය ගැන ලෝකය ගැන දෙසූ කාරණේ ජීවිතෙන් ලෝකෙන් බැහැර වෙලා අපට පුහුණු කරන්න බෑ. ජීවිතෙන් ලෝකෙන් පරිබාහිර තැනකදී අපි සොයන්නට උත්සාහ කළාට අපිට දකින්නට බෑ. ඒ නිසා අපිට මේ ධර්මය දකින්නට වෙන්නේ, මේ ධර්මය හඳුනා ගන්නට වෙන්නේ, ප්‍රගුණ කරන්නට වෙන්නේ මේ පවතින කම්කටොළු සහිත ජීවිතේමයි. අනික අතට බලන්නකො ධහම කියන්නේ මොකද්ද කියලා. දැන් ධහමේ ප්‍රධානම න්‍යාය, බුදු ධහමේ අපි අවබෝධ කරන්න කියලා නිතර ප්‍රාර්ථනා කරන ප්‍රධානම න්‍යාය මොකක්ද? චතුරාර්ය සත්‍ය. අපි පින්කම් කර කර නොඑක් දේවල් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ මට මේ ජීවිතේ, මේ ශාසනයම, එහෙම නැත්නම් ආසන්න භවයක මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. එහෙමනම් මේ ධහම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනෙම දුක මුල් කරගෙන, ප්‍රශ්න මුල් කරගෙන, අරුබුද මුල් කරගෙන. එහෙමනම් ප්‍රශ්න, අරුබුද, ගැටලු, කම්කටොළු තියෙන තැනටමයි මේ ධහම ඕන වෙන්නේ. ඇයි? එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියන එකක් අර්ථවත් වෙන්නේ නැහැ. දුකක් නැත්නම් ඉතින් මොකද්ද හේතු ගන්න මොකෙන්ද? එතකොට දුකක් නැත්නම් මොනවද අපිට නැති කරන්න තියෙන්නේ? දුකක් නැත්නම් මොනවද නැති කරන්නද අපි පිළිපදින්නේ? අවසානයේ දුකක් නැත්නම්, ප්‍රශ්නයක් නැත්නම්, ගැටලුවක් නැත්නම්, අරුබුදයක් නැත්නම් අපිට පුහුණු කරන්න කියලා ධහම අවුත්‍රිකක් නේද? එමනම් මේ ධහම ප්‍රායෝගික වෙන්නේම ප්‍රශ්න, කම්කටොළු, ගැටලු, දුක් පීඩා සහිත තැනකමයි. ඉතින් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ ප්‍රශ්න ටික ඉවර වුණාට පස්සේ, මේ ගැටලු ටික විසඳුණාට පස්සේ, මේ අරුබුද ටික ලැබුණාට පස්සේ ටිකක් විවේකීව මම ධර්මයේ පුහුණු කරනවා කියනවා නම් ඒක හරියට උදාහරණයකින් කිව්වොත් මේ දවස්වල මට හොඳටම අසනීප වෙලා ඉන්නේ. අසනීප වැඩි නිසා බෙහෙත් දුන්නා පුළුවන් කමක් නැහැ. ටිකක් හොඳට සනීප වුණාට පස්සේ මම විවේකීව හොඳ බෙහෙත් වඩියක් බොනවා. දැන් බෙහෙත් බොන්න වෙලාවක් නැහැ අසනීප නිසා. ඒ වගේ කතා. ඉතින් අසනීප සුව වුණාට පස්සේ ආවල් දෙයකටද බෙහෙත්? බෙහෙත් ඕන වෙන්නේ අසනීපෙන් ඉන්න වෙලාවට. බෙහෙත් කියන්නේ අසනීප සුව කරන දේවල්. එහෙම නැත්නම් ඒකට ඖෂධ කියන්න ඕනේ නැහැ. ඖෂධ මොකටද අනිත් වෙලාවට? අනිත් වෙලාවට ඖෂධ ඕනේ නැහැ, නඩත්තු කරගන්න විතරයි ඕන. ඖෂධ ඕන වෙන්නේ රෝගයක් වැළඳිච්ච වෙලාවට. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කියලා එකක් අපිට දේශනා කළේ මේ ප්‍රශ්න නැති, කරදර නැති, කම්කටොළු නැති, ඊටාම සුවදායක නිදහස් තැනකට වෙලා ගිහින් බලන්නටම නෙමෙයි. මේ ප්‍රශ්න, අරුබුද, දුක්, කම්කටොළු මේවායින් පිරිච්ච තැනක ඒ දුක මොකද්ද කියලා හඳුනා ගන්න, ඒ ප්‍රශ්න මොනවද කියලා හඳුනා ගන්න, ගැටලු මොනවද කියලා හඳුනා ගන්න, කම්කටොළු මොනවද කියලා හඳුනා ගන්න, එතනට තමයි චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය අර්ථවත් වෙන්නේ. ඒ පළවෙනි සත්‍ය යථාර්ථයක් වෙන තැනක තමයි දෙවෙනි සත්‍ය යථාර්ථයක් බවට පත් වෙන්නේ. කියන්නේ ප්‍රශ්න ඇති වෙන හේතු මොනවද?
ඇත්තටම අපිට මේ දුක වේදනාව දැනෙන්නේ කොහොමද? මොනවද අපි මේ ප්‍රශ්න කියලා කියන්නේ? මොනවද මේ අර්බුද කියලා කියන්නේ? ඒතර මුලින්ම අපි ඇත්තටම මේ දුකයි දුකයි ප්‍රශ්න කියලා අපි මේ මොනවටද කියන්නේ? ඉස්සෙල්ලා ඒක තෝරගන්නවා. දැන් සමහර වෙලාවට සමහරුන්ගේ ප්‍රශ්න කියලා කිව්වට මොන මොකද්ද ඇත්තටම තියෙන ප්‍රශ්නේ කියලා අහලා විමසගෙන ප්‍රශ්නයක් නැහැ. දැන් මම ගාව පෞල් ජීවිතවල අර්බුද අපි ළඟට එනවා කතා කරන්න. දැන් ඔන්න බිරිඳ මොකක් හරි ගැටලුවක් කියාගෙන ආව පස්සේ බිරිඳත් එක්ක කතා කරලා පස්සේ ඉතින් ප්‍රශ්න ගොඩක්. සැමියාට කතා කරලා බැලුවා පස්සේ ප්‍රශ්න ගොඩක්. ඊට පස්සේ දෙන්නත් එක්කලා වෙන වෙනම සාකච්ඡා කරලා දෙන්න එකට තියලා ඊට පස්සේ කතා බහ කරලා බලනකොට අන්තිමට එකින් එක ඒගොල්ලන්ගෙන් උත්තර අරගෙන ලැහගෙන ගිහින් බලනකොට අන්තිමට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ල ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ අර තමන්ට ඕන හැටියට සියල්ල සිද්ධ නොවීම. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක මේ ලෝකේ ධර්මතාවය. තමන්ට ඕන හැටියට කිසිවක් වෙන්නේ නැහැ. අනාත්මයි ඔක්කොම. එතකොට මං කැමති හැටියට නෙමෙයි දේවල් සිද්ධ වෙන්නේ, අදාළ හේතුවට අනුවයි ඵලය සිද්ධ වෙන්නේ. ඒක මේ මම රුචි උනායි මම අරුචි උනායි කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ. එතකොට අවසානයේ අපි ප්‍රශ්න ගැටලු කම් කරලා හරි කරදරයි හරියට මේක ගිනි ගොඩක් වගේ ප්‍රශ්න ගොඩක් කියලා කිව්වට ඇත්තටම බෙදාගෙන ලැහගෙන ගිහිල්ලා බැලුවොත් මිනිස්සුන්ට මොනවද තියෙන ප්‍රශ්න කියලා ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට හඳුනගන්නේ නැහැ. අපි හුඟක් දෙනා ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ සමහර විට එක්කො තමන් ඒ විදිහට මවාගත්තුද, එහෙම නැත්නම් ප්‍රශ්නය නිසා මතුවෙන අතුරු ඵලයක් තමයි අපි ප්‍රශ්න හැටියට හඳුනාගන්නේ. හරියට හිසේ එකක්කම හැදෙනකොට උණ මතුවෙනකොට මට අසනීපයි කියලා අර හිසේ හැම උණ අඩු වෙන්නට වේදනා නාශක බොනවා. සමහර රෝගවලට වෛද්‍ය උපදෙස් දෙනවා වේදනා නාශක ගන්නේ නැතුව වෛද්‍යවරයා මුණ ගැහෙන. ඇයි? වේදනා නාශක ගත්ත ගම අර උණ සහ හිසේ එකක්කම කියන්නේ රෝගය නෙමෙයි. ඒක රෝගය තියෙන බව හඳුනා ගන්නට අමතර මතුවෙන කාරණයක්. ඒතකොට ඒක තමයි දැන් රෝගය හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඒක යටකරන බෙහෙත් බීපු ගමන් රෝගෙ මොකද්ද කියලා හොයාගන්න බෑ. ඒ වගේ අපේ ජීවිතවල අපි ගැටලු ප්‍රශ්න අ르බුද කියන සමහර ඒවා ඇත්තටම ප්‍රශ්නේ නෙමෙයි. ඒ ප්‍රශ්නේ නිසා දැනෙන රස්නේ අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ රස්නේ තමයි ප්‍රශ්නේ කියලා හිතාගත්තන් පස්සේ ඒවත් එක පැටලෙනකොට අපි සමහරට ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට දකින්නේ නැහැ. දැන් සමහර වෙලාවට මව්වරු දරුවෝ පිළිබඳව යම් යම් ගැටලු කියාගෙන එනකොට අනේ හාමුදුරනේ මේ පොඩි කාලේ ඉතාලම හොඳට කීකරුව හිටියා, බොහොම හිතවත් හිටියා. දැන් මේ කරදඬ ලොකු මහත් වෙනවා. දැන් බොහොම හිතුවක් කාරලා දැන් අපි කියන දේ අහන්නේ නැහැ. මෙහෙම කියාගෙන එනකොට ඒත් එක්කලා කතා කරලා බැලුවයින් පස්සේ ඇත්තටම ප්‍රශ්නේ හැටියට මව්පිය හඳුනාගෙන දෙන හැබැයි ප්‍රශ්නේ නෙමෙයි. දරුවා හිතුවක්කාර වුණා කියන එක ප්‍රශ්නේ නෙමෙයි. ඒ හිතුවක්කාර වෙන්න බලපාපු ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. ඒ දරුවා මව්පිය කියන දෙයින් ඇයි ඈත් වෙන්නේ? මොන විදිහ දෙයකින්ද එයාගේ මනස චංචල වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙන්නේ. මොකද්ද ඇත්තට මෙයාට තියෙන අ르බුදය? අම්මා තාත්තත් එක්කලා මේ විදිහට ගැටෙන්න. ඒක හොයාගන්න ඕනේ. එතකොට දැන් අර ගැටෙනවා කියන එකට උත්තර හොයන්න ගියන් පස්සේ ඒකට ඉතින් භාවනා කරන්න කියනවා. ඊට පස්සේ ඒකට ටිකක් පිටමම් වෙලා ඉන්න කියනවා. එහෙම නැත්නම් යා කැමති දේවල් අරගෙන දෙනවා. එක්ක වහල් වෙනවා, එක්ක ගැටෙනවා. ඇයි? අර එයාගේ ගැටුම නවත්තන්නේ. ඒ ගැටෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එයාට ප්‍රශ්නයක් තියෙන නිසානේ ගැටෙන්නේ. එතකොට අපි හැබැයි ප්‍රශ්නේ හොයාගන්නේ නැති තාක්කල් අපිට ඒවට විසඳුම් හොයන්නට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුලින්ම ඒ ප්‍රශ්න නැති වෙනකන් ඉඳලා දහම පුහුණු කරන්නටවත් මගහැරලා ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා දේවල් හොයන්නටවත් නෙමෙයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා අපි ටිකක් විමසිල්ලෙන් සිතලා කල්පනා කරලා ඉස්සල්ලාම ඇත්තටම තවන්ට තියෙන ගැටලුව මොකක්ද කියලා සොයාගන්නට වෑයම් කරන්න. එහෙම වෑයම් කළොත් තමයි අපිට එතනින් එහාට ඒවයි හේතු සාධක සොයන්නට පුළුවන් වෙයි. මගේ ජීවිතෙන් මට හුඟක් අත්දැකීම් තියෙනවා. ඒ පැත්තෙන් එක්තරා කාලවකවානුවක් මට ඕන වුණා කොහොමද සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. මොකද මම අවුරුදු 14 දී පැවිදි වුණේ. පැවිදිලා අවුරුදු 18 20 වගේ වෙනකොට
කායික වෙනස් වීම, මානසික වෙනස් වීම, අපි සමාජයේ ගොඩාක් දේවල් කරන්නට බලාපොරොත්තු වෙනවා, සැලසුම් කරනවා, එකක්වත් කරන්නට බෑ. මිනිස්සුත් එක්කලා නොඑක විදිහක එක මතවාද. එතකොට එකට ඉන්න හාමුදුරුත් එක්කලා සමහරට ඒවා කරන්නට බෑ. මෙහෙම වෙනකොට මහා සිත්තැවුල් ගොඩක්, හැමදාම ප්‍රශ්න අරුබුද ගොඩක. ඒ නිසා මට කල්පනා වුණා, මොකක්ද මේ ජීවිතේ? නිකන් අසහනෙන් සිත්තැවුල් ඇති කරගෙන බුදුහාමුදුරුවෝ පැවිද්ද කියලා කොච්චර සැහැල්ලු ජීවිතයක්ද දේශනා කළේ. ඇයි මට එහෙම සැහැල්ලුවෙන් ඉන්න බැරි? ඒ නිසා මට ඕන වුණා සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ කොහොමද කියලා හොයන්න. මම ඒක හොයන්න ගොඩාක් තැන්වල ගියා. පන්සලෙනුත් අයින් වෙලා, අධ්‍යාපනයත් සම්පූර්ණයෙන් පැත්තකට වීසි කරලා, අවුරුදු 13ක් විතර මම තැනින් තැනට භාවනා ස්ථානවලට, ආරණ්‍ය වලට, ගල්ලෙන් වලට, පන්සල් වලට, විවිධ ගිහි පැවිදි ගුරුවරු හමු වෙන්නට ගිහිල්ලා මම ඇහුවේ මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න, මනස සැහැල්ලු කරගන්න මොකද්ද මම කරන්නේ. ඉතින් ඒක තරකට ගියාම උන්වහන්සේලාගෙන සමත භාවනාව කරන්න, තවතරකට ගියාම පස්සේගෙන විදර්ශනාව කරන්න, තවතරකට ගියාම ආනාපාන සතිය කරන්න, තවතරකට ගියාම පස්සේ අසුබය වඩන්න, මෙන්න එක එක જાති කියනවා. ඒ කියනවා මමත් කරනවා. කර්මහම උන්වහන්සේලාත් කියනවා ආවහන්සේ හොඳට භාවනා කරනවා. ඉතින් මටත් දැනෙනවා ඒ වෙලාවට සහනයක් තියෙනවා. හැබැයි භාවනාව නවත්තපු ගමන් ආයෙ මගේ ප්‍රශ්න ටිකේමම අර අසහනේ, අර පීඩාව, අර අතෘප්ති කර බව ආපහු මට තියෙනවා. අර භාවනාවට යෙදලා ඉන්න තාක් කල් යම් සැහැල්ලුවක් සතුටක් තියෙනවා. තෘප්තියක් තියෙනවා. හැබැයි ඒකෙන් අයින් වෙච්ච ගමන් ආපහු ප්‍රශ්න ගොඩක. මෙහෙම කාලයක් ගත වුණා මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. පස්සේ මට කල්පනා වුණා මේ හාමුදුරුවෝ මේ ධර්මයේ හැටියට කියලා දෙනේ මොනවද, මන්ද මේ ප්‍රයෝජනයක් නැද්ද? උන්වහන්සේලාට වැරදිලාද? හැබැයි වැරදිලා කියලා හිතන්නත් මේ කියලා දෙන අය බොහොම සතුටින් ඉඳලා බලනවා. එහෙනම් මට කොතනද වැරදුනේ කියලා අවසානයේ අර අපි කතාවට කියන්නේ වටම ගිහින් ගෙට වෙනවා කියන ඒ වගේ අර අවුරුදු 13ක් මුළුල්ලේ මේ විදිහට හැමතැනම ගිහිල්ලා උත්තර හොයලා අවසානයේ සිද්ධ වුණා මට එන්නට ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මා විසින්ම සලකා බලන්න. අන්න එහෙම උනන්දු වෙනකොට තමයි ඇත්තටම මට දැනෙන්නට ගත්තේ මොකද්ද මට තියෙන ගැටලුව. මට තියෙන ගැටලුව තමයි අනවශ්‍ය දේවල් ගැන අනවශ්‍ය විදිහට හිතලා මනස විසඳගන්න. ලෝකේ තියෙනවා මට ඕන විදිහට මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා හිතලා මම නිකන් පුංචි දේවල් වලට ලොකු වගයක් දීලා සමහරවිට මේ කෙනෙකුගෙන් කියවිච්ච වචනය මම ඒකට මහා මෙරක් වගේ ලොකු වගයක් දීලා ඊට පස්සේ ඉතින් ඒක ඔළුවේ පැත්තක් බර වෙලා රහේ. මේ නිකන් හුලකට විසිරලා ගිය වචනයක්. ඒ මනුස්සයා හිතලා කිව්වද, නොහිතා කිව්වද, හිත නරක් කරන්න කිව්වද, වැරදිලා කියුණා. ඉතින් කොහොම කිව්වත් ඉතින් මම ඒක බරක් කරගන්නේ මොකටද? හැබැයි අර පොඩි වචනයක් මහා බරක් කරගෙන ඒකෙන් දවස් ගණන් හිතලා හෙම්බත් වෙලා ඊට පස්සේ ඒකෙන් තව කල්පනා කරලා දැන් ඉදිරියට මොකක් වෙයිද? එහෙනම් ඉස්සල්ලත් මේ මනුස්සයා මෙහෙම නේද කියන්නේ නැත්තේ කරන්නේ නැත්තේ. මේ විදිහට ඒකත් එක්කලා අපි ගොන්නක් පටලවා ගන්න. සමහර වෙලාවට මේ දෛනික ජීවිතයේ අපි සත පහකටවත් ගණන් ගන්න නැති දේවල් හීනෙන් මහා බරපතල විදිහට පේනෙන්නට ගන්න. එතකොට හීනෙන් එච්චර ලොකු බරක් දැනුනේ කොහොමද? අර දෛනික ජීවිතේ අපි ඒවා ගත්තේ නෑ වගේ පෙනුනට ලොකු අගයක් අපි මනසින් ඒවට ආරෝපණය කළා. මේ විදිහට බැලුවෙන් පස්සේ හැම පුංචි දෙයක්ම මහා ලොකු කරගෙන ඒවෙන් මනස හෙම්බත් කරගෙන පීඩා දෙනවා. දැන් ඇයි මෙහෙම වෙන්නේ? මේ විදිහට එකින් එක හොයාගෙන යනකොට තමයි එහෙම වෙන්නේ. මෙන්න මේ හේතු සාධක නිසායි, මගේ චින්තනයේ තියෙන මෙන්න මේ දෝෂ නිසායි කියලා දැනෙන්නට. හේතුව මේක නම් ඒක වෙනස් කරන්නේ කොහොමද? මම ඒකට මොකද්ද කරන්න ඕන නැත්තේ? අන්න එහෙම පටන් ගත්තට පස්සේ තමයි පින්නතුනි මේ දහම් මඟ ටික ටික විවර වෙන්න පටන් ගත්තේ. මෙන්න මේකයි කල යුත්තේ කියන. එහෙම හඳුනාගෙන මුලින්දා යනකොට අර හාමුදුරු කියා දීපු කාරණා කොච්චර වටිනවද කියලා මට දැනෙන්න ගත්තා. ඇත්තටම ඒ කියා දීලා තියෙන නිවැරදි මඟ තමයි. නමුත් දැන් මට මෙතෙක් කාලයක් ඒකෙන් මගේ ප්‍රශ්න විසඳුනේත් නැහැ. මට ඒක නිවැරදි මඟ කියලා දැනුනේත් නැහැ. ඇයි? මොකක් නිසාද? උන්වහන්සේලා කියා දීලා තියෙන නිවැරදි දේ තමයි. නමුත් ඒ නිවැරදි දේ කියා දුන්නට මගේ ප්‍රශ්නේ විසඳුනේත් නැහැ.
මට ඒක නිවැරදි මඟ කියලා දැනුනෙත් නෑ. කුමක් නිසාද? මම මගේ ප්‍රශ්නේ හඳුනන්නේ නැති නිසා. ප්‍රශ්නේ හඳුනන්නේ නැතුව ඉතින් කොහොමද පිළියම්ද දැන්? වෙන කවුරුවක් කියලා දුන්නාට මගේ පය මේක කරන්නේ. මගේ පය මේක ලෙහන්නේ. ඉතින් අන්නයි විසරද විදිහට කියනවා ගැටේ ලෙහන්නේ මෙන්න මෙහෙමයි. හැබැයි ඉතින් ගැටේ ලෙහන්නේ මෙහෙමයි කියලා අනිත් අය අත්දැකීමෙන් කියා දුන්නාට මගේ ළඟ තියෙන ගැටේ පැටලලා තියෙන කොන හොයාගන්න බැරි නා. ගැටේ එතකොට එතෙක් කාලයක් මම රට පුරා ඇවිදලා තියෙන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා උත්තරේ කියනවාද? එහෙම අද වැඩි හරියක් දෙනවා දහම් වසන්නේ ඒකට. හම්දුලිල්ලා මට හිත එකඟ වෙන්නේ නැහැ. එකඟ කරගන්න ක්‍රමයක් කියලා දෙනවද? එතකොට ඉතින් අපි කියලා දෙන්න එකඟ කරන ක්‍රම. එහෙනම් දැන් අර එකඟ වෙන්නේ නැති හිතට දැන් මේකත් ගිහින් දාගත්තාම දැන් දෙක තුන වෙනවා. හිත එකඟ වෙන්නේ නැත්තේ මොකද්ද? නිසාද කියලා දන්නේ නැහැ. හාමුදුරුව කියන්නේ එක තේරෙන්නේ නැහැ. අර තේරෙන්නේ නැති එකන මේකත් පටලවා ගන්න. එතකොට ප්‍රශ්න දෙතුන් ගුණේ පැටලෙන. මේ විදිහට අද සමාජයේ හුඟක් අපිට පේනවා ධර්මය කියලා හොයන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද කියලා තමයි විශ්ලේෂණය කරගෙන නැහැ. ඒවැයි හේතු හඳුනාගෙනත් නැහැ. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. මට අපහසුතාවයක් තියෙනවා. ඒකට පිළියම්. බුදුහාමුදුරුව වගේ කෙනෙක් හිටියනම් ඔන්න පිළියම් කියයි. ඇයි? උන්වහන්සේට ඉතින් අපේ ප්‍රශ්නේ කියන්න ඕනේ නැහැ. උන්වහන්සේට පරචිත්ත විඥානඥානි ආශය අනුසය දන්නා නුවණින් ඊළඟට පුබ්බේ නිවාස අනුස්සති ඥානි අනිකාගේ පෙර ආත්ම භාවයන් බලන ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දී ඉන්ද්‍රිය කොච්චර වැඩිලා තියෙනවද? නීවරණ ධර්ම කොච්චර උත්සන්නද? කොච්චර අවමද කියලා උන්වහන්සේ සියල්ල විනිවිද දැකලා ඒවට අවශ්‍ය පිළියම් යොදනවා. හරියට ලෙඩා ලෙඩේ දන්නේ නැහැ. දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා කියනවා දොස්තර මහත්තයෝ කෑමක් අප්පිරියයි ඔළුවක් කා කියනවා ඇඟක් සිදෙනවා තුන ටියක් කැක්කමයි වමනියක් ගන්නවා. දැන් මේ කතන්දර ටික කිව්වෙන් පස්සේ දොස්තර මහත්තයා ප්‍රශ්න කීපයක් අහලා මෙහෙතත් දෙනවා මේ ටික බොන්න. ඒතර ලෙඩා දන්නේ නැහැ ලෙඩේ මොකද්ද කියලා. හැබැයි දොස්තර මහත්තයා දෙන බෙහෙත් ටික හරියට පාවිච්චි කළොත් ලෙඩෙන් සුව වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සහ පරචිත්ත විද්‍යාඥානේ ඇති රහතන් වහන්සේලා වැනි උතුමන් වැඩ සිටි කාලේ රෝගියා රෝගේ නොදන්නව වුණත් උන්වහන්සේලා ළඟට ගිහිල්ලා තමන්ගේ පීඩාව හෙළි කළහම උන්වහන්සේලා නිසි මඟ කියා දෙනවා. ඒ ක්‍රමය අනුගමනය කළහම ගැටළු නිරාකරණය. දැන් කවුද චුල්ලපන්තක හම්බු? මාස 4ක් මාස 3ක් පාඩම් කරලත් එක ගාතාව පාඩම් කරගන්නත් බෑ. අඟක් මුලක් පටන් ගන්නෙ කොහෙන්ද හිතාගන්න බෑ. මොකුත් දන්නේ නෑ. හැබැයි අර රෙදි කෑල්ල අතුල්ලන්න දුන්න රජෝහරණයි. ඉතින් මේක කර කර යනකොට ඒකත් එක්කලා සිතුවිලි ඉදිරියට වර්ධනය වුණා. අතේ තිබිච්ච කුණු තැවරිලා රෙදි කෑල්ල කිලුටුණා. මේක කිලුටුනේ කොහොමද දැන් පිරිසිදු වෙන්නේ? තිබුණ මේක පිරිසිදු කරන්න බැරිද? පුළුවා. ඒතර මනසත් මෙහෙම පිරිසිදු කරන්න පුළුවන් නේ. ටිකෙන් ටික ගැඹුරට ගියා. ඒතර උන්වහන්සේවත් නොසිතූ තැනකට ක්‍රමානුකූලව මනස වර්ධනය වෙලා උන්වහන්සේ මනෝමිහිරි ඥාන අතරින් අගතන්පත් වුණු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒතර අර කවුද? සර්ණකාරක භික්ෂු. උන්වහන්සේ තරුණ භික්ෂුවක් නිසා සරියුත් හාමුදුරුවෝ මාස ගණනක් මුළුල්ලේ අසුභ භාවනාව කරන්න කිව්වා. හිත එකඟ වෙන්නවත් නැහැ. හැබැයි බුදුහාමුදුරුව පුබ්බේ නිවාස අනුසුඥානේ මුන්නහන්සේ පෙර ආත්ම 500ක රන්කරුවෙක් හැටියට ඉඳලා තියෙන්නේ. ඒ පුරුද්ද නිසා අසුබය කියන තැනට මනස යොමු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ශ්‍රන් පියුමක් මවලා දුන්න ඒක දිහා බලාගෙන භාවනා කරන්න කියලා. ඒකත් එක්කලා මනස බැඳෙන අවස්ථාව දැනගෙන එය ස්වභාවයෙන් වියැකෙන්නට තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒකත් එක්කලා ඇති වෙන ඒ වෙනස උන්වහන්සේ දුටුවා. අනිත්‍ය ස්වභාවයේ ලෝකේ වෙනස් වීම අවබෝධ කරගත්ත සියලු කෙලෙසන්නස අරහත් වුණා. එතකොට බුදුහාමුදුරුව වැඩ සිටිය කාලේ උන්වහන්සේ වෛද්‍යවරයා හා සමානයි. අපි ගිහින් ලෙඩේ කිව්වෙන් පස්සේ අපි දන්නේ නැහැ ලෙඩේ මොකද්ද කියලා. හැබැයි උන්වහන්සේ හරියට ප්‍රතිකාරය කරනවා. අද වෙලා තියෙන්නේ වෛද්‍යවරු නැහැ. ලෙඩු ඉන්නවා. හැබැයි බෙහෙතුත් තියෙනවා. ධර්මයේ තාම ජීවමානයි. අදට නිවන් දකින්නට මේ දහම සජීවි. ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔබේ රෝගයට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාරය මේකයි කියලා එහෙම ගැඹුරින් දැනගෙන කියා දෙන්නට පුළුවන් අය
අද අපිට සමාජයේ මොන කියන්නේ. අද ඉන්නේ මටත් ලඩක් තිබිලා මෙන්න මේ බෙහෙත බිව්වහම හොඳ වුණා ඔයත් බීලා බලන්න. එතකොට බීලා බලන්න කියලා කිව්වෙන් පස්සේ ඒක බීලා අපිට තියන්නේ ලෙඩෙන්නේ නැහෙනම් ලෙඩ දෙක කරගෙන තමයි නවත්ින්නට වෙන්නේ. ඒ නිසා බීලා බලන්න කිව්වට හරියන්නේ නැහැ. තමන්ට තියෙන ලෙඩේ මොකද්ද කියලා තමන් එක්තරා ප්‍රමාණයකට හරි අවදිමත් නම් අනේකාගේ බෙහෙතෙන් ටිකයි මේ තනත්තාගේ බෙහෙතෙන් ටිකයි ටික ටික එකතු කරගෙන හරි රෝගය සුව කරගන්න පුළුවන් නැත්නම් වෙනින් සුදුසු ඖෂධයක් හොයාගන්න පුළුවන්. හැබැයි අපි අපේ රෝගය ගැන අවදිමත් නැතිනම් අද වෙන්නේ අනිත් අය කියන බෙහෙත් බොන්නට ගිහිල්ලා ඔක්කොම පටලවා ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එදා මට සිද්ධ වුණේ ඒකමයි. ඒ ඇතැන් වලට ගියාම උන්වහන්සේලා ප්‍රගුණ කරලා දෙන භාවනා ක්‍රම කියනවා. උන්වහන්සේලාට ගියම සහනයක් සැලසෙලාද? ඉතින් ඒක මට කොච්චර දුරට හරියනවද? ඇත්තටම මම වැටලා තියෙන්නේ කොතනද? ඉතින් ඒක උන්වහන්සේලාට දකින්න බෑනේ. ඉතින් ඒතකොට උන්වහන්සේලා වැරදි කියන්නට බෑ. භාවනාව ගැන අහනකොට උන්වහන්සේලා තමන් දන්න භාවනාව කියලා දෙනවා. ඒක මට හරියන්නේ නෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම වෙන්නට හේතු මොනවද? ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන තැනට ආවට පස්සේ අන්න උන්වහන්සේලා කියා දීලා තියෙන භාවනා ක්‍රම කොච්චර වටිනවද මේවට පිළියම් සඳහා කියලා එතකොට අපිටම දැනෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව අපි තව කෙනෙක්ගෙන් විමසනකොට තියෙන ගැටලුව හඳුනාගෙන හේතු හඳුනාගෙන ඒක වෙනස් කරන්න පුළුවන්. නමුත් කරන ක්‍රමයේ තේරෙන්නේ ඒකට මම මොකක්ද කරන්න ඕන කියලා අන්න අපිට ගුරුවරයෙක්ගෙන් අහන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ දන්නේ නැත්නම් හේතු ගන්නෙත් නැත්නම් වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසෙකුත් නැත්නම් තව කෙනෙක්ගේ පිටින් විතරක් අපට උත්තර හොයලා නිවන් දකින්න කෙලස්න සම්ධාරණය ප්‍රගුණ කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? ජීවිතය කියන්නේ වෙනම එකක්. මේ කම් කටළු ගොඩ දහම තියෙන්නේ වෙන තැනක. ඒක තියෙන්නේ හාමුදුරුවෝ ළඟ. ඒක තියෙන්නේ ත්‍රිපිටකේ. එතකොට ඒක ඉගෙන ගත්තන් පස්සේ මේ ඔක්කොම දුර වෙයි කියලා අපි හිතන තාක්කල් අපිට ජීවිතේ දකින්නත් බෑ ධර්ම දකින්න. ඒ නිසා අපි පුහුණු වෙන්න ඕන, අපි උත්සාහ කරන්න ඕන. අතටම පහසු නම් අතට හේල් කළා නේද? නැත්නම් මේක හේතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පුහුණු වෙන්න ඕනේ මේ ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව ධර්මයයි තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අපි වෑයම් කරන්න ඕනේ ජීවිතය තුලින් ලෝකය තුලින් මේ යථාර්ථය හඳුනාගන්න. තථාගතයන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ බහුපුත්තිකා කියන භික්ෂුණියක් මුල් කොටගෙන. බහුපුත්තිකා කියලා කියන්නේ පුත්‍ර කියලා කියන්නේ දරුවා පුතණුවන් කියන එකයි. එතකොට පාලි භාෂාවෙන් පුත්ත කියන වචනේ භාවිත කරනවා ස්ත්‍රී පුරුෂ ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලටම. එතන මේ මෑණියන් දරුවෝ 14 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ගැහැණු ළමයි 7 දෙනයි පිරිමි ළමයි 7 දෙනයි. කුඩා කාලෙම දරුවෝ පුංචි කාලෙම තාත්තා මිය ගියා. අම්මා බොහෝම කැප වෙලා මේ දරුවෝ ටික හදාවැඩගත්තා. කිසිම අඩුවක් කරන්න නැතුව තාම දිරිය මවක් හැටියට මේ කාන්තාව ඒ දරුවන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කළා. කැප කරලා ලොකු මහත් කරලා උගන්නලා කියලා සුදුසු කල වයසේදී ආවාහ විවාහ කරලා දුන්නා. මව්පිය දෙන්නගෙන්ම කෙරෙන්න ඕන සියලු යුතුකම් අම්මා විසින් කළා. විවාහ කරලා දුන්නා වුණාට ඒගොල්ලන්ට ගෙදර ඉඩ කඩම් ආදී දෙදලා දෙන්න ගියේ නැහැ. ඒ ඔක්කොම එකම පවුලක් හැටියට තමයි ගොවිතැන්පත් කරලා ඒවෙන් ඒගොල්ලන්ට යැපෙන්නට සැලැස්සුවා. ටික කාලයක් යනකොට අර දරුවෝ 14 දෙනාම අම්මට ඇවිදින් කියනවා, අම්මේ දැන් ඉතින් අපි වෙනම ආවාහ විවාහ වෙලා ඉන්නේ. ඔය තියෙන දේවල් දැන් අපිට බෙදලා හදලා දෙන්න. අපිට දැන් පුළුවන් ඒවා පරිහරණය කරන්න. එහෙම යෝජනා කළා වුණාට අම්මා ඒක ගැන ඉතින් එච්චර කලබල වෙන්නේ නැහැ. ඒක ඇහුව කතා බහ කළා, හා හෝ කිව්ව නිහඬ වුණා. ඒක එච්චර අවශ්‍යතාවයක් අම්මට දැනුම් නැති නිසා. ටික කාලයක් දරුවෝ බලාගෙන හිටියා. එහෙම වෙන්න බෙදලා දෙන බවක් නැහැ. ඊට පස්සේ ආයෙ දරුවෝ ටික එකතු වෙලා අම්මට ගිහින් කියනවා, අම්මේ
දැන් තාත්තත් හිටිය මිය ගියා. හදිසි අම්මත් මැරුණොත් එහෙම නිකන් අපිට කා කොටා ගන්න වෙන්නේ මේ තියෙන දේවල්. ඒ නිසා තියෙන දේක් අපිට බෙදලා හදලා දෙන්න. ඒත් අම්මා හා හෝ කිව්වා මිසක් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. තුන්වෙනි පාරටත් දරුවට කැවිදින් කිව්වා අම්මේ දැන් අපි පවුල් වෙලා අපටත් දැන් දරුමල්ලු ඉන්නෝ. ඒ නිසා මේ දරුවන්ට අනාගතේ තියෙන දේවල් ටික දැන්ම වෙන් කරලා ඒගොල්ලන්ට බෙදලා හදලා දෙන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම ජීවිතය පිළිබඳව තමන්ගේ කියලා දෙයක් වෙන් කරගන්න නැතුව අපිට නිකන් අවසානයේ ගැටුම් ඇති කරගන්නයි වෙන්නේ. ඒ නිසා දෙනවා නම් ඔය තියෙන එකක් සොච්චම හරි කමක් නැහැ බෙදලා දෙන්න කියලා අරගොල්ල තරයේම ඉන්නයි. ඊට පස්සේ අම්මා කල්පනා කළා ඉතින් ඇත්ත තමයි හදිස්සියෙන් නැරලා ගියත් එහෙම නිකන් අරුබුදයක් වෙනවා. ඒ නිසා අම්මා කල්පනා කළා කොටස් 14කට තිබිච්ච ගෙදර ඉඩකඩම් බෙදලා දරුවන්ට දෙන්න. කියන්නේ දැනටමත් ඒගොල්ලෝ ඒ වත්තේ පිටියේම ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හදාගත්තු කොටස් ඒගොල්ලන්ට පැහැදිලිව වෙන් කරලා සමසේ කොටස් 14කට බෙදලා අම්මට කියලා මොකුත් තියාගත්තේ නැහැ. ඉතින් Tamanට අවශ්‍ය නැහැ දරුවෝ 14 දෙනෙක් කියන්නේ එක දරුවෙකුගේ ගෙදර දවස් දෙකක් හිටියත් මාසයක් ඉවරයි. ඉතින් ඒ නිසා මට අහවල් දෙකද කියලා සියල්ලම දරුවෝ 14 දෙනාට බෙදලා දෙනවා. බෙදලා දීලා අම්මා කල්පනා කළා දැන් එහෙනම් ලොකු පුතාගේ ගෙදර ගිහින් ටික දවසක් ඉඳලායි කියලා ලොකු පුතාගේ ගෙදරට ගියා. ඉහිලා කඩුල්ල පරිනකොටම ලේලි කියනවා එහෙනම් අම්මා මොකද දන්නේ මේ පැත්තේ ඉන්නේ. මෙහෙ නතර වෙන්නවත් බලාගෙන දන්නේ. එහෙම ඉතින් බලාපොරොත්තුවක් දෙනවා අම්මාගේ කොටස අපට දෙන්න එපා. එහෙම දුන්නේ නැහැ නේ අපටත් දුන්නේ 14 පංගුවක් විතරනේ. මෙහෙන්නේ මොකද දන්නේ දැන්. කියලා ලේලි කියනවා එහෙනම්. ඊපස්සේ ඉතින් අම්මා කල්පනා කළා ඉතින් කඩුල්ල පරිනකොටම දීතියටපත් වෙලා නම් ඉතින් මේ ගෙදර ගින් එකට ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා එහෙම රැඩි හොඳ අනිත් පුතාගේ ගෙදරට යනවා කියලා දෙවනි පුතාගේ ගෙදරට ගියා. එහෙට යනකොටත් ඒ වගේම ප්‍රතික්ෂේප වෙන වචනයක් තමයි අහන්නේ. මේ විදිහට පුතාලා 7 දෙනාගේම ගෙවල් වලට ගියා. මෙන්නන් දම්මව ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ මේ අම්මා කල්පනා කළා කමක් නැහැ ඉතින් ලේලිවරු එහෙම වුණාට මගේ දරුවාට එහෙම කරන්නේ නැහැ. ඒ නිසා දූලා ළඟට ගිහිල්ලා මම ජීවත් වෙනා කියලා ලොකු දුවගේ ගෙදරට ගියා. එතරම් ඉතින් කඩුල්ල පයින්කොට නම් මොකුත් කිව්වේ නැහැ. ගිහිල්ලා ඉතින් ටික වෙලාවක් සතර සාමිච්චේ කතා බහ කරලා ඉන්නකොට දුව හනෝ අම්මා යන්න බලාගෙන නෙමෙයි ධාරයද? නවතින්න හිතාගෙන ධාරය. ඉතින් එහෙම නවතින්න අම්මගේ කල්පනාවක් තිබුණා නම් අදුතරමින් අපට යම් කොටසක් වැඩිපුර දෙන්න එපා. අම්මට සලකනවා නේද? අම්මගේ කොටහ කියලා කොටසක් තියෙනවා. එහෙම එකක් අපට දුන්නේ නැහැ. අදුතරමින් දැන් ගැහැණු දරුවන්ට දෑවැද්දක් දෙනවා කියලා එකකුත් තියෙනවා. එහෙම මොකුත් අපට විශේෂයෙන් කරෙත් නැහැ. අපටත් දුන්නේ අනිත් අයට දීපු 14 බංගුවම තමයි. ඉතින් දැන් මටත් මේ වෙනම පවුලක් තියෙනවානේ දරුවන්ව ඉන්නවානේ. ඉතින් ඒ නිසා අපේ පවුල් ජීවිතේට බරක් වෙන්නේ නැතුව අවුලක් වෙන්නේ නැතුව අම්මා කැමති තීරණයක් ගන්න මට නම් ඒ වගකීම බාර ගන්න බෑ. ඊට පස්සේ අම්මා ගියා දෙවනි දුවගේ ගෙදරට. ඒ දුවගේ ගෙදරම ඒ වගේ කතාවක් තමයි අහන්න ලැබුණා. අන්තිමට දුවරුගේ ගෙවල් වලදම ඔය විදිහට ප්‍රතික්ෂේප වුණා. පස්සේ මේ අම්මට මහා හිත් වේදනාවක්. මොකද කුඩා කාලේ ඉඳලා මේ දරුවෝ කැප වෙලා හදලා වල්ලා කොච්චර බලාපොරොත්තු තියාගෙන මේවා කරේ. දැන් ඒ සියල්ල ගඟට ඉනි කැපුවා වගේ මේ අම්මා තමන්ගේ කියලා ඥාති හිත මිත්‍රයෙකුත් වැඩිපුර ඇසුරු මිසුරක් නැහැ. මොකද මේ දරුවෝ වෙනුවෙන්ම හැපි හැපි කාලය ගත කළා නිසා වෙන යන්න තැනකුත් නැහැ. ඒ නිසා මහා වගට බැහැලා ඔළුව හැරිච්චා තියන්න පටන් ගත්තා. මෙහෙම ඇවිදගෙන යනකොට භික්ෂුණී ආරාමයක් දැකලා ඒ ආරාමයට ගොඩ වුණා. ගොඩ වැදිලා ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහුවා ස්වාමීනි අපි ටික දවසක් මම මෙහි නැවතිලා ඔබ වහන්සේලාට උපස්ථාන කරමින් හිටියට කමක් නැහැ. අර භික්ෂුණීන් වහන්සේලා අවසර දුන්නා. පස්සේ දැන් Tamanට කියලා ඥාති හිත මිත්‍රාදීකුත් නැහැ. මෙතන ඉඳලා පිනක් දහමක් කරගෙන කෑම ටිකක් කාලා ඉන්න පුළුවන් කියන පදනමේ අර අම්මා ගිහිල්ලා අර භික්ෂුණී ආරාමේ නැවතුණා. නැවතිලා භික්ෂුණීන් වහන්සේලාට අප උපස්ථාන කරගෙන ටික කාලයක් ඉන්නකොට එතුමියට කල්පනා වුණා මේ භික්ෂුණීන් වහන්සේලා කොච්චර සැනසීමෙන් ඉන්නවද. දැන් මට කියලා බලන්න හදන්න කෙනෙකුත් නැහැ. බලාපොරොත්තු තියාගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ජීවිතේ
හරි හම්බ කරපුවා බලාපොරොත්තු සියල්ලක්ම සුන් වෙලා ගියා. ඒ නිසා ජීවිතයේ අවසාන භාගයේවත් මහනදම් පුරන්නටවත් අවස්ථාවක් ලැබුණොත් ඒක කොච්චර භාග්‍යයක්. එහෙම කල්පනා කරලා භික්ෂුණීන් වහන්සේලාට කියනවා ස්වාමීනි මාව පැවිදි කරන්නට පුළුවන්. අර භික්ෂුණීන් වහන්සේලා බොහොම කරුණාවෙන් මේ වයෝවෘද්ධ මෑණියන්ව පැවිදි කළා. ඒක දරුව බොහෝ ගණනක් ඉන්න නිසා බහුපුත්තිකා භික්ෂුණියයි කියලා අන්න අයත ප්‍රකට වුණා. දැන් මේ භික්ෂුණිය දිවා රාත්‍රී උත්සාහ කරනවා මට දැන් අනිත් අනිත් කටයුතු කරනවට වඩා මී යන්නට ඉස්සෙල්ලා මේ ධර්මවත් අවබෝධ කරගන්නට ඕන කියලා ඇය දිවා රාත්‍රී භාවනා කරන්නට වෑයම් කරා. භාවනා කරන්න කියලා වාඩි වෙන හැම මොහොතකම සිත එකඟ කරගන්න උත්සාහ කරද්දී ඇයට එකින් එක චිත්‍රපටයක් වගේ මතක් වෙන්නෙම අර දරුව වෙනුවෙන් තමන් කරපු කීප දේවල්. අනේ දරුවන් ලොකු මහත් කරන්න මම කොච්චර කැපකිරීමක් කළා කොච්චර උත්සාහයක් ගත්තා. එතකොට මම විවාහ වෙන්නට කලින් හොඳ ස්වාමියෙක් බලාපොරොත්තු වෙ කොච්චර ප්‍රාර්ථනා ඇති කරගෙන හිටියද. ඒ මගේ පැතුම ඉටු වෙලා හොඳ මිනිස්සෙක් මට ලැබුණා. ඊට පස්සේ මම කොච්චර ජීවිතේ සතුටින් හිටියද. දරුවන් ලැබෙනකොට මම කොච්චර සතුටු වුණාද. ඊට පස්සේ ඒ දරුව නිසා ඒ අය ගැන හිතලා මම කොච්චර බලාපොරොත්තු ඇති කරගත්තා. අවසානයේ එකින් එක හැම දෙයක්ම මගෙන් අහිමි වෙලා ගියා. අවසානයේ මට මොනවද ඉතුරු වුනේ? මේකද ජීවිතය කියන්නේ කියලා කල්පනා වෙනකොට ඈ හැඬු කඳුලින් තමයි නැගී සිටින්නේ. භාවනා පැත්තක අර ජීවිතය ගැන කල්පනා කරලා ග්‍රන්ථයෙන් සුසුම් ළමින් ඈ කාලය ගත කළා. රෑ දවල් දෙකේ භාවනා කරන්න කියලා හිතේක කරගන්න කියලා උත්සාහ කරන හැම මොහොතකම අර ජීවිතයේ දුක් ගුඩ ඈට සිහි වෙන්නට පටන්. දිනක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ බලනවා. අද කාටද දහම අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ? අපේ උපකාරය ලැබුණොත් තථාගතයන් වහන්සේ මේ බහුපුත්තිකා භික්ෂුණිය දකින දැකලා ඇයට දහම වටහන්නට බැරි කමක් නැහැ. පොඩි පටලැවිල්ලකුයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇය වෙත වැඩම කළා. වැඩම කරලා කතා බහ කරලා අහනවා, භික්ෂුණිය කෙසේද පැවිදි ජීවිතය? ඔබ සතුටින් ජීවත් වෙනවද? ස්වාමීනි, ගිහිව හිටියත් නම් වඩා ගොඩාක් හිතට සැහැල්ලුවක් තියෙනවා. නමුත් ස්වාමීනි, භාවනා කරන්න, ධර්ම වඩන්න උත්සාහ කළාට එක මොහොතක්වත් හිත එකඟ කරගන්නට බෑ. මට ජීවිතයේ දුක්ඛම් කරළු වැල නොකැඩී මතක් වෙන්නට ගන්නවා. ස්වාමීනි, මම හරියට දුක් විඳපු අම්මා කෙනෙක්. ඒ කොයිතරම් දුක් විඳත් මම ජීවිතේ බලාපොරොත්තු තියාගෙන කටයුතු කළත් ඒ සියල්ලක්ම මට අන්තිමට අහිමි වෙනවා. ඒ නිසා මට හැමතිස්සෙම ඒවමයි මතක් වෙන්නේ. අනේ ස්වාමීනි, මට දහම අවබෝධ කරන්න, නිවන් දකින්න පුළුවන් කමටහනක් දෙන්න කියන බුදුහාමුදුරන්ගේ ඉල්ලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුණීනි, ඔබට දහම දකින්නට බොහෝ දුර යා යුතු නැහැ. ඔබට අමුතු කමටහනක් ඕනේ. ඔබට දකින්නට තියෙන මේ ජීවිතය ගැනම තමයි ආපස්සට හැමෝම ඕක තමයි දහම කියන්නේ. තථාගතයන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් පාරමිතා පුරලා අවබෝධ කරන ලෝකෙට දෙසූ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියන්නේ ඕක තමයි. ජීවිතේ මේ වගේ දුක් ගොඩක් නිසාලු කම්කටොළු ගොඩක් නිසා තමයි මේක නිස්සාරයි කියලා මේකෙන් එතර වෙන්නට තථාගතයන් වහන්සේ මඟ දේශනා කරා. ඉතින් ඔබට මේ දහම දකින්නට මේ තරම් සුදුසු කැඩපතක් නැහැ. නමුත් ඔබට මේ ධර්ම දකින්න බැරි වෙලා තියෙන්නේ ඔබ ඒව දකින්නේ සිහියෙන් නෙමෙයි, හැඟීම් බරවයි. මට ඕන විදිහට දේවල් සිදුුනේ නැහැ. එහෙම හිතනකොට ඔබට ගැටීමක්, ශෝකයක්, පසුතැවීමක් ඇති වෙනවා. ඒ නිසා හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, ඒ ප්‍රශ්නේ භුක්ති විඳින්නේ නැතුව, ඒකෙ ගිලෙන්නේ නැතුව එළියේ ඉඳගෙන ඉදිහා බලන්න. ඒක තමයි ජීවිතය. ඒක තමයි දහම. ඒක තමයි දුක. ඕක තමයි සසර. ඕක හරියට තේරුම් ගත්තොත් ඒක තමයි නිවන. එනිසා ඔබට වෙනත් කමටහනක් හොයන්නට ඕනේ නැහැ. ඔබ දහම දකින්නට බොහෝ දුර යන්නට ඕනේ නැහැ. ඔබ මේ ජීවිතය පිළිබඳවම හැබැයි වෙනදා සිතනවා වගේ ඒවැ ගිනින ඒක ජීවත් වෙන්නේ මේ ඉක්ම ගියා වූ දේවල් වල මනස පටලවාගෙන ඒක කිඳා බහින්නේ නැතිව
ඔබ වෙන කෙනෙකුගේ ජීවිතයක් දිහා ආවර්ජනා කරනවා වගේ ප්‍රශ්نين එළියට ඇවිල්ලා මේ දිහා එකින් එක බලන්න. මේ තමයි ජීවිතය, ඒ තමයි ධර්ම. පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා බහුපුත්තිකාවෙනි ඔබට මේ අරුමයක් සිද්ධ වුණා නෙමෙයි. පෙර සසලේ toy ටිකම තමයි වෙලා තියෙන්නේ. පෙර ආත්මවලත් ඔබ විවාහ වුණා. ධර්මවල ලැබුවා, සම්පත් ලැබුවා. හැබැයි මරණයෙන් ඔබට සියල්ල අහිමි වුණා. හැම භවයකම අපි මැරෙනකොට ඔක්කොම දාලා නෙන්නේ. හැබැයි මේ ජීවිතේ මැරෙන්න පොඩ්ඩක් අහිමි වුණා, මැරෙන්න පොඩ්ඩක් කලින් අහිමි වුණා, එකම දෙන්නේ වෙලා තියෙන්නේ. හැබැයි ඔබට පෙර භවවලට වඩා භාග්‍යයක් මේ ජීවිතේ උදා වෙලා තියෙනවා. ඒ මොකද්ද? මරණයෙන් සියල්ල අහිමි වෙනකොට වටහා ගන්න වෙලාවක් නැහැ. හැබැයි දැන් මැරෙන්න කලින් අහිමි වෙලා තියෙන නිසා ඔබට උත්සාහ කළොත් වටහන්නට පුළුවන් මොකද ජීවිතේ කියන්නේ. ඒ අවස්ථාව ඔබට තියෙනවා. ඒ නිසා මේ අපත හැරෙන්න දෙපා එම සන සම්පත්තියක් කරගන්න ජීවිතේ දිහා සිහි බුද්ධියෙන් දකි. බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ පරිදි බහුපුත්තික භික්ෂුණිය නැවත එක් තැනක නිසල් මන්ව ඉඳගෙන ඇයි ජීවිතේ පිළිබඳව ආවර්ජනා කරනවා. ඇත්තටම තථාගතයන් වහන්සේ දේශනා කළ හැටියට පෙර සසරෙත් මේකම නේද වෙලා තියෙන්නේ. අඹුසැමියන් හැටියට වුණෝන් එකතු වෙනවා, ඒ අය යම් දවසක වෙන් වෙනවා. දරුවන් හැටියට පිරිසක් අපි ළඟට එනවා, ඒ අය අපෙන් වෙන් වෙලා යනවා. සැප සම්පත් හැටියට අපි දේවල් ලං කරගන්නවා, ඒවා කලකද වෙන් වෙනවා. මරණයෙන් ඒවා වෙන් වුණත්, මැරෙන්න කලින් ඒවා නැති වුණත් හැමදාම මේ ටික නම් වෙන්නේ. මේක නම් ජීවිතේ කියන්නේ. එතකොට දැන් මං විවාහ වෙන්නට කලින් හොඳ ස්වාමියෙක් බලාපොරොත්තු වුණා, ලැබුණන් පස්සේ මම සතුටු වුණා. හැබැයි එතුමා හදිසි අභාවයට ගියාම ඒ සතුටම මට දුකක් වුණා නේද? ඒ මගේ අපේක්ෂාවම නේද මට දුක ගෙනත් දුන්නේ? ඒ මගේ බලාපොරොත්තුවම නේද මට වේදනාව ඇති කරන්නේ? දරුවෝ ලැබෙනකොට මම කොච්චර සතුටු වුණාද? අවසානයේ දරුවෝම නේද මට දුකක් බවට පත් වුනේ? අන්තිමට ඒ දරුවෝ වෙනුවෙන් මම ජීවිතේ කොච්චර කැප කළාද අනාගත බලාපොරොත්තු ඇති කරගෙන? අන්තිමට ඒ ටිකම නේද මට වේදනාවක් වුනේ? ඉතින් අපි අපේක්ෂා කරලා සතුටයි කියලා අවශ්‍යයි කියලා අපි හිතන පතන අපේක්ෂා කරන ඔක්කොම අවසානයේ එය විසින්ම නම් අපිට මේ වේදනාව ඇති කරන්නේ. මේක නම් ජීවිතය කියන්නේ. හැම භවයකම මේ ටික නම් වෙන්නේ. මේ දුක විඳින්නට මම යලි යලි උපදින්නේ කොහොමද? මෙහෙම දකින්නකොට නැවත නැවතත් උපදින්නට සසරේ පවතින්නට තියෙන කැමැත්ත අපේක්ෂාව සහ මුලින්ම මනසින් අතුරු දහන් වුණා. ඒ කියන්නේ භව තණ්හාව දුරු වුණා. ඇය තෘෂ්ණාව දුරු කරලා සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් වුණා. බහුපුත්තික භික්ෂුණී රහත් වුණාය කියන ආරංචිය ලැබුණට පස්සේ භික්ෂුන් වහන්සේලා ධම් සභා මණ්ඩපේ කතා බහ කරන්න පටන් ගත්තා. ඇයි කොහොමද ධර්මය අවබෝධ කරන්නේ? හැමදාම කඳුළු සලසලා අතන මෙතන අඬ අඬ හිටියා මිසක් ඇයි කවද්ද ධම් ඇසුවේ? ඇයි කවද්ද භාවනා කළේ? ඇයි කවද්ද ගුණ ධම් වැඩුවේ? ඇයි කොහොමද මේ ධර්මය අවබෝධ කරන්නේ? මෙහෙම කතා කරන තැනට තථාගතයන් වහන්සේ වැඩම කරලා අහනවා, මහණෙනි මම එන්නට කලින් කුමක් ගැනද කතා කර කර හිටියේ? ස්වාමීනි අපි මේ කතා කළේ බහුපුත්තික භික්ෂුණිය රහත් වෙලා. ඇයි කොහොමද රහත් වුනේ? එතත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා, යෝචි වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. අවුරුදු 100ක් ජීවිතයේ ජීවත් වුණත් වැඩක් නැහැ. නිකන් හැඟීම් වලට වහල් වෙලා ඒවැ ගිලිලා ඒවා භුක්ති විඳ විඳ රුචි අරුචිකම් වල පැටලි පැටලි අවුරුදු 100ක් හිටියත් ඒ ජීවිතවලින් ඉච්චර තේරුමක් නැහැ. එක් දිනක් හරි ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව ධර්මතාවය සිහි බුද්ධියෙන් දකින්නට පුළුවන් වුණොත් එබඳු මිනිසුන් එක් දිනක් ජීවත් වුණත් ඒ ජීවිතය අර්ථ සම්පන්නයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් අපේ ජීවිතවලත් ඔය ටිකම තමයි. අපිට මේ දුක්ඛම් කටළු පීඩාවලින් නිදහස් වෙලා, ඉවෙන් ඈත් වෙලා, ඉවෙන් අයින් වෙලා මේ ධර්ම දකින්නට ඕන කියලා හිත හිතා බලබලා හිටියට අපි නිකන් රූල් ගහගෙන, ඉරි ගහගෙන, කාලසටහන් හදාගෙන මේක හොයන්නට උත්සාහ කළාට අපි හැමදාම පැටලෙන එකමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි උත්සාහ කළොත් මේ මතුවෙන තැනින්ම, ගැටලුව ඇති තැනින්ම, ප්‍රශ්නේ අර්බුදය ඇති තැනම ධර්ම දකින්නට උත්සාහ කළොත් අපිට ටික ටික
සම්බන්ධයෙන් මේ ධර්මතාවයන් ප්‍රගුණ කරන්න කියලා. පින්නතුනේ අපි හොඳට මතක තියාගන්නට මේ අහලා තේරුම් ගත්තා කියලා විතරක් මදි පුහුණු කරන්න ඕන. කොයි වෙලාවටද පුහුණු කරන්නේ? ප්‍රශ්නේ මතුවෙන වෙලාවට. ද්වේෂය ඇති කරගන්න එක හොඳ නෑ. ද්වේෂය පාලනය කරන්න ඕන කියලා මෛත්‍රිය හොඳයි කියලා අපි කොච්චර ඉගෙන ගත්තත් පොත් ගණන් කියවත් පොත් ගණන් ලිව්වත් ද්වේෂය මතුවෙන වෙලාවට මේ මතුනේ ද්වේෂය නේද මේක දුරු කරන්න මේ මොහොතේ උත්සාහ කරන්න ඕන කියලා උත්සාහ නොකරනවා නම් ඒ තැනත්තා කවදාවත් ද්වේෂය දුරු කරයි කියලා හිතන්නේ නැහැ. ඒක මතුවෙන අවස්ථාවේ අපි ප්‍රගුණ කරන්න ඕනේ. කොයි වෙලාවෙද ප්‍රගුණ කරන්නේ? ගැටලු ඇති තැන අ르බුදය ඇති තැන ඒක ප්‍රගුණ කරන්න නැතුව. ඒ නිසා මේ තථාගත ධර්මයේ තියෙන තම සුවිශේෂත්වය තමයි පෙනුනේ නැති තැනකින් පටන් ගන්න කියන්නේ මේ අපි ඉන්න තැනින්ම මේ තියෙන දේවල් වලින් තියෙන්නේ කොන කොන නම් ඒකෙන් පටන් ගන්න. ආයි සුපිරි තත්ත්වයක් හොය හොයා ඉන්න එපා. අපි කොහොමද නැති දෙයකින් පටන් ගන්නේ? ඒ නිසා බාලක චිත්තානුපස්සන සතිපට්ඨානේ මුකෙන්ද පටන් ගන්න කියලා අකුසලෙන් පටන් ගන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තං දෙපජානා සදෝ සංවාචිත්ත සදෝ සංචිත්තන් දෙපදාන රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතයි කියලා ඒ දිහා බලන්න. ආයි විතරාගී බව හොය හොයා ඉන්න ඕනේ නැහැ. විතරාගී බව හොයන්නේ කොහොමද? ඒක නැත්තම් තියෙන්නේ රාගේ නะ. ඉතින් මේ අනන්ත සතර මේ සකල සත්වයින්ට ඇබ්බැහි වෙලා තියෙන ප්‍රධාන මනෝභාවයනේ රාගය කියන්නේ. ඒක නැත්තම් සත්ව ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන ප්‍රධානම දුර්වලකම බුදුහාමර පටන් ගන්න චිත්තානුපස්සන. ඊළඟට දෙවෙනි දුර්වලකම ද්වේෂය. ඒවනේ අපි ළඟ තියෙන්නේ. ඒ තියෙන එක දිහා බලන්න ඉස්සල්ලා බලලා ඒක හඳුනා ගන්න වෑයම් කරන්න. රාගය මතු වෙනකොට අපෝයි රාගය මේක ක්ලේශය මේක අකුසලය කියලා විතරාගය හොයන්න දඟලලා හරි. ඒතකොට රාගයක් නැහැ විතරාගයක් නැහැ දෙකින් එකක්වත් රටා ගන්න. ඇයි? කටේ තියෙන ලුණු රස නම් ලුණු රස කටේ තියාගෙන පැණි රස හොය හොය තලු මරුවට මොනවද දැනෙන්නේ? ලුණු රස දැනෙන්නේ නැහැ පැණි රස දැනෙන්නේ. ඇයි? ලුණු රස දැනෙන්නේ නැත්ේ ගැන අවධානයක් නැහැ පැණි රස ගැන හිත. ඒ නිසා ලුණු රසත් හරියට හඳුනා ගන්න නැහැ. හැබැයි පැණි රස හඳුනා ගන්නෙත් නැහැ පැණි රස නැති නිසා. දෙකින් එකක්වත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තියෙන්නේ ලුණු රස නම් හොඳට තලු මරලා ලුණු රස බව හඳුනාගෙන ඒක බැහැර කරලා පැණි රස ඕන නම් පැණි රස කටේ දාගෙන තලු මරලා බලන්න. හැබැයි ඒ ලුණු වල ස්වභාවය හඳුනාගෙන ඒකේ තියෙන කරකස බව හඳුනාගත්තේ නැත්නම් පැණි රස මොනවද ලුණු රස මොනවද කියලා අපි කොහොමද හඳුනන්නේ? අපි කොහොමද වටහන්නේ? අපි කොහොමද බැහැර කළ යුත්ත සහ ගොඩනැගිය යුත්ත අපි කොහොමද තේරුම් ගන්නේ? ඒ නිසා යම් මනෝභාවයක් මානසික බැහැර කළ යුතුයි කියලා හිතනවා නම් අනුන් කිව්වට අපිට බැහැර කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දෙසුවට අපිට බැහැර කරන්න බෑ. බුදුහාමුදුරුවෝ සර්වඥාට අපි සර්වඥ නෑනේ. බුදුහාමුදුරුව මහා ප්‍රඥාවෙන් ඒක අවබෝධ කරගත්තා. අපි ළඟේ ප්‍රඥාව නැහැ නේ. ඉතින් නැති නිසා අපිට බුදුහාමුදුරුවන්ගේ ඥාණයෙන් අපේ මනස බලන්න බැහැ. අපිට බලන්නේ අපේ ප්‍රඥාවෙන්ම තමයි. ප්‍රඥාව මැද නම් ඉතින් වඩවන්න වෙනවා. අවදි කරන්න අවදි කරලා හරි බලන්න වෙනවා. එහෙම බලන තාක්කල් බුදුහාමුදුරුවෝ දෙසුව නිසා මේක හොඳ නැහැ. අරහාමුදුරුවෝ කිව්ව නිසා මේක හොඳ නැහැ. අර පොතේ තිබිච්ච නිසා හොඳ නැහැ කියලා කෙලෙස් දුරු කරන්න දහම් ප්‍රගුණ කරන්න බැහැ. එහෙම කෙරෙන තාක් අපි නිකන් නොදන්නා වැඩකුයි කරන්න යන එකයි මම කිව්වේ. මගේ හිත එකඟ වෙන්නේ නැහැ කොහොමද හිත එකඟ කරන්නේ කියලා. තව කාගෙන්වත් ඇහුවයි කියන එක ප්‍රායෝගික නැත්තේයි. අපි කොහෙද ඉන්නේ? මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඇත්තටම අ르බුදේ මොකද්ද? මොනවද ඒකට හේතු කියලා අපි හඳුනන්නේ නැතිනම් කවද්ද අපි මේ ධර්මයේ ප්‍රමුණ කරන්නේ? ඉන්ස අපි වෑයම් කරන්න ඕනේ. අපි උත්සාහ කරන්න ඕනේ. අපට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා කියලා දැනෙනවා නම් ඉස්සල්ලාම හොයන්න ඕනේ. ඒකෙන් ගැලවෙන ක්‍රමය නෙමෙයි මොකද්ද ප්‍රශ්නේ කියන්නේ. මොකද්ද ගැටලුව කියන්නේ. ඊට පස්සේ ඒකට හේතු හොයන්න. ඒකෙන් ගැලවෙන ක්‍රමය හොයන්න ඉස්සල්ලා. හේතු හොයලා හරියට හඳුනා ගත්තොත් එතනම තමයි ගැලවෙන මඟ. එතනින්ම ප්‍රකට වෙනවා. හේතුව හරියට පෙනෙනවා නම් ඒක වෙනස් කරනවා. මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා කියලා දැනෙනවා. ඊට පස්සේ ඒක වෙනස් කරන හැටි තමන්න තේරෙන්නේ නැත්නම් ඒ ගැන පළපුරුදු කෙනකින් ඒක අහගන්න පුළුවන්. මග අහගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ඒව වෙන කවුරුවත් දන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්න අපි මොකද්ද පටලවාගෙන තියෙන්නේ කියලා වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවමාන වැඩ ඉන්න කාලේ නම් මොනව පටලවාගෙන ගිහිල්ලා උන්වහන්සේට කිව්වා උන්වහන්සේ ඒක දකිනවා.
අද එහෙම පරසිට දැකලා උපදෙස් දෙන්නට පුළුවන් අය ලෝකේ ඇති. අපිට මුණ ගැහෙන්න. ඒ නිසා අපේ ගැටලුව අපිව විසඳ ගන්නට වෙනවා. අපේ ප්‍රශ්න අපිව විසඳ ගන්නට වෙනවා. හැබැයි දහම සජීවිතව. ඒ නිසා මේ දහම සාන්තුෂ්ඨිකයි තව. තවමත් අපිට මේ ධර්මයේ ප්‍රගුණ කරලා සාන්තුෂ්ඨිකව මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි අපි ඉන්න කොතනද අපිට වැරදිලා තියෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අපි ඉන්න තැනට අවංකව එන්නට ඕනේ. නිකන් නැති දේවල් ආරූඪ කරගෙන ධ්‍යාන, අභිඥා, සෝවාන් ඵලය මේ වගේ නැති දේවල් එක්කලා පැටලෙලා අපි නිකන් අභිමානයක් ඇති කරගන්න. අපි අර ධර්ම කාරණේ දන්නවා, මේ ධර්ම කාරණේ දන්නවා කියලා නිකන් දන්නා දේවල් වලින් මනස ව්‍යාකූල කරගන්න නැතු. කොච්චර දැනගත්තත් මේ ධම්මගෙ ඒවා තේරුමක් නැහැ. පුහුණු කරන්නේ නැතිනම් අපි දැනගත්තු දේවල් වල වැදගත්කම තියෙන පුහුණු කරනවා. බහුශ්‍රුත කියන එක අද හුඟක් වැරදි විදිහට තේරුම් ගන්න තියෙනවා. බහුශ්‍රුත කියන එකේ සිංහල බහුශ්‍රුත කියන්නේ පාලි වචනේ. ඒක සිංහල අර්ථය මොකද්ද? බොහෝ ඇසු පිරු තැන. ඒක හොඳට පරිවර්තනය කරලා තේනවා නිවැරදි විදිහට. බොහෝ ඇසු පිරු තැන් ඇති. ඇසු විතරක් නෙමෙයි. පිරු පිරු කියන්නේ පුහුණු කරලා තියෙනවා. බොහෝ දේවල් අහලා පුහුණු කරලා තියෙනවා. මේක අහලා තිබ්බට හරියන්නේ නැහැ. දැනගෙන තිබ්බට හරියන්නේ නැහැ. පුහුණු කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක වික්ෂුන් වහන්සේ නමක් අහනවා. ස්වාමීනි බහුශ්‍රුත වෙන්න කොච්චර ධර්ම කාරණා දැනගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක ගාතාවක් දැනගත්තත් ඇති දන්නා දේ පුහුණු කරනවා. ගොඩක් දැනගත්තත් තරන්නේ කරන්නේ. දැන් මේ අද සිද්ධ වෙලා තියෙන හරිම අවාසනාවන්ත දේ තමයි පින්නතුනේ දැන් අනිත් හැම විශ්යක් සම්බන්ධව අපි පිළිගන්නවා යම් විශ්යක් දැනගත්තට පස්සේ එයා ප්‍රවීණෙක් වෙන්නේ ඒ පිළිබඳව පුහුණුවක් තියෙනවා වෛද්‍ය වෘත්තිය පිළිබඳව විෂය ඉගෙන ගන්නවා ඉගෙනගෙන විෂය හරියට ඉගෙන ගත්තද බලන්න විභාගයක් තියෙනවා විභාගෙ තිබ්බයි කියලා වෙදකම් කරන්න දෙන්නේ නැහැ එයා නියමිත කාලයක් පුහුණු වෙන්න යනවා ඊට පස්සේ ඒ තැනත්තා නියම වෛද්‍යවරයෙක් හැටියට පිළිගන්නේ. ඇයි? අර ඉගෙන ගත්තට බෙහෙත් කරන්න බෑ. තමන්ට අදාළ ක්ෂේත්‍රය තුල පුහුණු කරන්නට ඕනේ. ඒතර වෛද්‍යවරයාට අදාළ ක්ෂේත්‍රය කියලා කියන්නේ ඖෂධ සහ රෝගී. ඖෂධ සහ රෝගීන් එක්කලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ආ ඉගෙන ගත්ත දේ. ඊට පස්සේ යා වෛද්‍යවරයෙක් හැටියට පිළිගන්න. ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්නවා විභාගය සමත් වෙනවා විභාගය සමත් වුණාට වැඩ කරන්න බෑ යම් කිසි කාලයක් වරන යම් පුහුණුව ලබන්නට අනිත් හැම විශේෂයකට මෙහෙම හැබැයි අවාසනාවකට වගේ බුදුදහමට වෙලා තියෙන්නේ ඉගෙන ගත්තා නම් තේරුණා නම් හරි දැන් සෝමන්තලා ඒ මට්ටමට හිතනවා ඒවා මේ දෛනික ජීවිතය අපි ප්‍රගුණ කරන්න ඕනේ අපි ප්‍රායෝගික එතන ඉන්න ඕනේ කියන එක එතනට ගොඩක් දෙනෙක් එන්නේ නැහැ. ඒ නිසා හුඟක් දේවල් අපි හිතනවා, දන්නවා, කතා කරනවා, කියා දෙනවා. එතනදී අපි චතුරයි, එතනදී අපි දක්ෂයි. හැබැයි මේ ටික මේ කියන මට මේ ප්‍රශ්නේ මතුවෙන පස්සේ මට පිහිටන්නට බැරි නම් මේ ධමෙන් මට ප්‍රයෝජනයක් නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ඒ ධර්මයේ පිහිටන කෙනාටයි රැකවරණේ තියෙන්නේ කියන කෙනාටවත් අහන කෙනාටවත් ලියන කෙනාටවත් කියවන කෙනාටවත් නෙමෙයි. ඒකෙදි ගිහියරත් එකක් ඇයිදද දෙක ඔළුවේ කෙස් තිබුණත් නැතත් ඇඳුම මොකක් වුණත් ධර්මයේ පිහිටියොත් ඒ සුදුසු අවස්ථාව ඒ තැනට ඒ ධර්මයේ පිහිට රැකවරණේ නැත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක් ජීවත් වුණා අපි නිකන් මොළඳ විදිහට අපේ රුචි අරුචිකම් එක පැටලි පැටලන ජීවත් වෙන්නේ. ඒ ජීවිතවල ඉතින් සාංශාරික වශයෙන් ගේන යම්කිසි කුසල බලයක් තිබුණා නම් සැපසේ ජීවත් වෙන්න නම් පුළුවන්. මේ ජීවත් වෙනයි කර්ම ශක්තිය ජීවන ගෙවන අවසාන කරන මෙරිලා යනවා. තවත් පින් තිබුණොත් සසරේ තවත් භවවල ඉපදිලා සැප විඳින්න පුළුවන්. ඒ සැප විඳින්න යන්න පුළුවන් පින්කම් කරගත්තා. හැබැයි මනස වැඩෙන්නට ලබාපු manussත්වයෙන් ප්‍රයෝජනයක් ගන්න නිවන් දකින්නට කියන තැනට අපි යන්නත් නම් අපිට මේ දෛනික ජීවිතේ පින් කරනවා වගේම මේ මොකද්ද වෙන්නේ? ගැටලු මතුවෙන්නේ කොහොමද? ඒවා හේතු ගොඩනගන්නේ කොහොමද? කොහොමද මේ වෙනස් කරන්නේ? මොකද්ද අපි එකට කරන්න ඕන? මේවා ටික ටික පුහුණු කරන්න ඕන. නිසා චතුරාර්ය සත්‍ය කියන එක තියෙන්නේ නිවන් දකින මොහොතට අවබෝධ කරන්න නෙමෙයි. අද හුඟක් දෙනෙක් හිතන්නේ එහෙම මේ පින්කම් කරගෙන කරගෙන යනකොට
කවදා හරි දවසක අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. ඒක එහෙම එකක් නෙමෙයි හරියට මේ රැකියාවට ගිහිල්ලා කාලය සම්පූර්ණ වෙනකොට ප්‍රොමෝෂන් එකක් ලැබෙනවා වගේ ලැබෙන එකක් නෙමෙයි. මේක හැම මොහොතකම පුහුණු කරන්න ඕනේ. ප්‍රශ්නය හේතුව වෙනස් කරන්නේ කොහොමද? මොකක්ද ඒකට කරන්නේ? එතකොට මේ දෛනික ජීවිතේ තමන්ගේ මානසික ප්‍රශ්න, පෞද්ගල ජීවිතේ බිරිඳ සහ සැමියා අතර ඇති වෙන ප්‍රශ්න, මව්පියෝ සහ දරුවෝ අතර ඇති වෙන ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ආයතන මේ හැම එකටම මේවා යොදවලා භාවිතා කරන්න ඕනේ. එහෙම කාලාන්තරයක් භාවිතා කරනකොට තමයි මේ පිළිබඳව අපි ප්‍රවීණයන් බවට පත් වෙන්නේ. එතකොට තමයි සියුම් සියුම් කාරණා අපට හෙර විසඳන්න පුළුවන් වෙන්නේ. මේ බරපතල විදිහට අපිට පේන දේවල් වත් චතුරාර්ය සත්‍යයන් විසඳ ගන්න බැරි නා. භවෙන් වැහිලා තියෙන මේ සසර පිළිබඳව ඉතාම සූක්ෂම ප්‍රශ්න අපි කොහොමද විසඳන්නේ චතුරාර්ය සත්‍යයන්? එහෙම කරන්න බෑ. මේක හැමතිස්සෙම ප්‍රගුණ කරන්නට ඕනේ. මේ චතුරාර්ය සත්‍ය න්‍යාය භාවිතයට ගන්න ඕනේ දෛනික ජීවිතේ ගැටලුවක් නෙවෙයි. මම කියනවට වෙනුව මේක භාවිතා කරලා බලන්න අපිට දැනෙන්න ගන්නවා දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසෙ අපි කොච්චර වැඩෙනවද කියලා. ඒකට අය කාගේවත් සෝවන් සහතික ඕනේ නැහැ. අපිට තමන්ට හඳුනා ගන්න පුළුවන් දැන් මම ඉස්සරට වඩා කොච්චර වැඩලද කියලා. ඒ ඉන්න තැන අපි හම්වඩු ගහන්න යන්න ඕනේ නැහැ. ඒක සෝවන්ද සකෘදාගාමීද රහත්ද කියලා අපි හම්වඩු ගහන්න ඕනේ නැහැ. අපි දුවන්න ගියන් පස්සේ දැන් මීටර මේ 500 නම් දුවන්නේ දැන් 100ක් දුවලා ඉවරද දැන් 200ද දුවන්නේ අපි එහෙම හිතන්නේ නැහැ. අපි දුවනවා කොයි වෙලේ හරි ගමනාන්තය දක්වා දුවනවා. අර ආපහු හැරි හැරි දුවපු ගාන මනමන දුවන්න කියොත් දුවන්නේ නැහැ. ඒ වගේ අපිට මේ පහු කරන්නේ මොකක් කවදා හරි පහු කරලා ඉතින් තාම අපි ඉස්සරහට යන්න තියෙනවා කියලා අපිට දැනෙනවානේ. ඉතින් ඒ නිසා යන්න ඉස්සරහට තාම කෙලස් තියෙනවා කියලා දැනෙනවානේ. ඉතින් ඉවර වෙනකන් අපිට යන්නයි තියෙන්නේ. ආයි තියෙන තැන අපි ලේබල් යලෙව්වා කියලා හනුවඩු කිව්වා කියලා මොකද්ද කරන්න ඕන? මන අවශ්‍ය මාන්නයක් හිතට ගන්න එක විතර. ඒකෙන් වෙන්නේ ගමන පලක් වෙන්නේ. මාන්නය කියලා කියන්නේ තව ටිකක් අපිට බාධා කරන ධර්මතාවයක් විතරනේ. ඒකෙන් ඉක්මනින් යන්න පුළුවන් ගමන, කෙලස් නැසනට තියෙන ගමන ආවරණය එක. දැන් මේ ලංකාවේ හැම ඉන්නේ ඒ විදිහට පොඩ්ඩක් නිකන් මනස සංසම් කරගන්න ඕනේ. දැන් අභිඥා තියෙනවා, දැන් සෝවන. ඉතින් අර මමත්වෙම තහවුරු කරා. ඒකෙම හිර වෙනවා. මට දැන් මේ අපි මෙහෙමයිද අරගොල්ලෝ එහෙම නැහැ අපට මෙහෙම පුළුවන් අපි දැන් මේ තත්වේ ඉන්නේ ඉතින් එහෙම හිතන්න හිතන්න අර මමත්වෙම තහවුරු කරගන්න ඉතින් එහෙම එකක් මේ ගමන් වල අවශ්‍ය නැහැ මොකද අපට ඉන්න තැන පිළිබඳව අන් අයට අඟවන්න ඕන වෙන්නේ ලෝකයට හොවා දක්වන්න ඉතින් මේ නිවන් මඟ කියන එක ලෝකයක් එක්ක ගන්න දෙයක් නෙමෙයි ඒක අපේ පෞද්ගලික ලෝකයක් එක්ක කරනවා තමයි රැකී ආරක්ෂා ආයතන ඒවැය ඉතින් තනතුර ගැන සැලකිලිමත් උරාට කමක් නැහැ. ඒ ලේබලේ හරියට තියෙන්න ඕනේ නැත්නම් අපිට සමාජයේ වැඩ කරන්න බෑනේ. ඒ ලෝකයක් එක්ක කරන ගමන්. හැබැයි විමුක්ති මාර්ග කියන එක ලෝකයක් එක්ක කරන වැඩ නෙමෙයි ඒක තමයි පෞද්ගලික වැඩ. එහෙසා ඒක තමන් ඒ මග යන්න අවශ්‍ය පාර හඳුනාගත්තෙන් පස්සේ එච්චර. පුළුවන් හැටියට අනිත් අයටත් ඒ මග යන්න කියා දෙන එක අවශ්‍යයි. හැබැයි අපි ඉන්නේ මෙතනයි කියලා ලෝකෙට ඇගවීම මේ ධර්මයේදී අවශ්‍ය නොවන කාරණයක්. යමෙකුට එහෙම අවශ්‍ය වෙනවා නම් ඒකම තමයි මගේ තියෙන දුර්වලකම. ඒකමයි මග වැරදිලා කියලා හඳුනා ගන්න තියෙන ප්‍රධාන සාධක. හොඳම සාධක. ඒ නිසා මේ ධර්මයේ ප්‍රගුණ කරද්දී තම තමන්ටම ටිකෙන් ටික ආපහු හැරලා බලනකොට අර පරිපලක පළවෙනි පඩිය දෙවෙනි පඩිය තුන්වෙනි පඩිය නගිනකොට අපිට හිතෙනවානේ ආ ඉස්සෙල්ලා මම බිමනේ හිටියේ දැන් ටිකක් උඩ ඉන්නවා. හැබැයි උඩ ඉන්නවා කියලා දැනගත්තා වුණාට ඊළඟ පඩියට නැග්ගහම පස්සේ තේරෙනවා ආ ඉස්සෙල්ලා මම ටිකක් පල්ලෙහාට ගියා දැන්නේ මම උඩින් ඉන්නේ. ඊළඟ පඩියට නැග්ගහම පස්සේ ආ ඉස්සෙල්ලා පල්ලෙහාට ඉඳලා ඉන්නේ දැන්නේ උඩ. මේ ගමන් මගේ ස්වභාවය තමයි අපි වැඩෙන්න වැඩෙන්න අපිට දැනෙනවා ඉස්සෙල්ලා හිටිය තැනට වඩා මේ තැන වඩා හොඳයි නේද? ඊට වඩා හොඳ මට්ටමක් නේද කියලා අපිට දැනෙන්න ගන්නවා. අපිට ඉදිරියට යන්න කොච්චර තියද කියලා අපිට පැහැදිලි නෑ. හැබැයි ඉක්ම ගියව ගමන් මඟ පිළිබඳව අපිට හැමතිස්සෙම ආපහු බලනකොට ලොකු සතුටක් දැනෙන්නට ගන්නවා. අපි වැඩමින් පවතිනවා නේද? ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන මේවා ජීවිතේ පරිබාහිර දේවල් නෙමෙයි, මේ ජීවිතේම තමයි. මගේ මනසේ රාගය මතුවෙනකොට අවශ්‍ය තැන, ගිහියේ හැටියට රාගය පවත්වන්නට අවශ්‍ය තැන, අනවශ්‍ය තැන, පැවිද්දේ හැටියට රාගය හැම විටම පාලනය කරගන්න. එතකොට ගිහියේ හැටියට තමන් කල්පනා කරනවා අවශ්‍ය තැන රාගය පවත්වන්න, අනවශ්‍ය තැන පාලනය කරගන්න මට පුළුවන්.
ද්වේෂය ගත්තාන් පස්සේ ද්වේෂය කොතනකටවත් අවශ්‍ය නැහැ. එනිසා ද්වේෂය මතුවෙනකොට මට පුළුවන් ද පාලනය කරගන්න ඉස්සරට වැඩි. ඉතින් මේවා අපිට මැනගන්නට බැරිද? මේවා අපිට හඳුනගන්නට බැරිද? ඒ හොඳට නැති මේ ධම්මග අපර ඉදිරියට යන්න. ඉතින් ඒවා ජීවිතෙන් පරිබාහිර දේවල්. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපේම රුචි අරුචිකම් වලට වහල් වෙලා සසරින් ගලාපු කර්ම ශක්තිය භුක්ති විඳලා අවුරුදු 200ක් ජීවත් වුණා. මේ ජීවිතය හරවත් කියලා කියන්නට බෑ. සතු සිව් පවතින නුඟාක් ආයු ඇති සත්තු මිනිස්සු අවුරුදු දැන් මං හිතන්නේ ඉතින් සත්තුන් අවුරුදු 200 ජීවත් වෙනවා. ඉතින් මොකද ඒ සත්තුන්ගේ ඇති වෙන විශේෂත්වය? තිරසනාව තමයි අවුරුදු 200ක් ජීවත් වුණා. අමුත්තක් වෙන්නේ නෑ. ඒ වගේ අපි මේ වැඩි කාලයක් ජීවත් වුණයි කියලා ජීවිතේ වෙනසක් වෙන්නේ වෙනස වෙන්නේ ජීවිතය ගැන ලෝකය ගැන සිහිනුවණින් දකින ප්‍රමාණයම. එනිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන එක දවසක් ජීවත් වුණත් කමක් නැහැ. අර හැඟීම් වලට වහල් වෙලා ගම් බොළඳ විදිහට ජීවිතේ දිහා බලන්නේ නැතු ඒ සිදුවීම් වල ගිලිලා ඒවැ කොටස්කාර වෙලා ඒවැ කිමිදිලා ඒකත් එක්ක පැටලෙන්නේ නැතු පොඩ්ඩක් එතන එළියට ඇවිත් බලන්න. ඒක තමයි සතිපට්ඨානය. සතිපට්ඨානයයි කියලා කියන එකේ තේරුම අරමුණෙහි ගිලෙන්නේ නැතු අරමුණෙහි කිමිදලා භුක්ති විඳින්න නැතුව ඒකේ කොටස් කරුවෙක් වෙන්න නැතුව හැඟීම් වලට වහල් වෙන්න නැතුව එළියේ ඉඳන් බලන්නා වගේ තමන් දිහා බලන්න බොහොම වෙනවා. තමන්ගේම මනස දිහා. තමන්ගේම කය දිහා, තමන්ගේම වේදනාවන් දිහා. තමන්ගේම සිත දිහා බලන්න බොහොම වෙනවා. ඒක තමයි සතිපට්ඨාන. එහෙම බැලුවොත් විතරයි කාරණා කර්ම හරියට තමයි දැනෙන්නේ. අර ඒකේ ගිලිලා කොටස් කරුවෙක් වෙලා විඳින තාක් ඇත්ත නැත්ත තේින්නේ පටලැවෙන එකයි. එතකොට අපි දේවල් වල පැටලෙනව, හැඟීම් වලට වහල් වෙනව, කෙලස් මතු වෙනව ජීවිතේ දකින්නේ. සජීවිතේ දකින්නට එකම මඟ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා ඒ කායනෝ අම්බික්ක වේ මඟ. එකම මඟයි තියෙන්නේ. ඒ මොකද්ද? සතිපට්ඨාන. සිහියෙන් බලන්න. මොකද්ද වෙන්නේ? ඒ සිහියෙන් බලනවා කියන්නේ පස්සේ වාඩි වෙලා කකුල් නමාගෙන කොන්ද කෙලින් කරගෙන ඇස් පියාගෙන දණු කඳේ ගැහුවා වගේ ඉන්නට ඕන නෑ ඒකට. යන එන ගමන් කතා කරන ගමන් දැන් සිහියෙන් ඉන්න උත්සාහ කරන මොනවද දැනෙන්නේ? මට මොනවද හිතෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම කරනකොට දහම බොහොම ප්‍රායෝගිකයි කියලා අපට දැනෙනවා. භාවනාව, ප්‍රතිපදාව මේවා අමුතු දේවල් නෙමෙයි, මේ ජීවිතේම නේද මේ කියන එක අපට දැනෙන්න ගන්න. යම් කෙනෙකුට දැනුනොත් දහමයි ජීවිතයයි දෙකක් නොවේ, ජීවිතයනු දහමයි, දහමයනු ජීවිතයයි කියන මේක හරියට දැනුනොත් එතනින් තමයි ඇත්තටම ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. ඒකත් එක තමයි අපිට ඉදිරියට යන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන හැකි හැම මොහොතකම ගැටලු ප්‍රශ්න අරුදු අපට විවේකයක් නැහැ. මේවා ටිකක් ඉවර වුණාම ධර්මයේ ප්‍රගුණ කරනවා ආදී වශයෙන් තමන්ගේම සිතුත් හැතුම් වලට වහල් වෙන්නේ නැතිව ජීවිතයයි දහමයි දෙකට බෙදා ගන්නේ නැතිව මේ ජීවිතේ පවතින දේවල් තුලින්මයි අපිට ලෝකයේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන්නේ කියන කාරණේ වටහාගෙන චතුරාර්ය සත්‍ය anu දුක පදනම් කරගත්තු දෙයක් දුක් පීඩා ඇත්තටම නැතිනම් චතුරාර්ය සත්‍ය කියන දෙයක් අර්ථවත් වෙන්නේ නැහැ. අපි අවබෝධ කරන්න යන්නේ චතුරාර්ය සත්‍ය නම් ඒක මේ දුක් පීඩා ඇතිතනම වන වටහන්නට වැයක් කරන. ඒ නිසා ඒ කවදාක හරි අවබෝධ වෙන දෙයක් නෙමෙයි. දෛනික ජීවිතයේ හැම ගැටලුවක් තුලින්ම අපි මතු කරගෙන ප්‍රගුණ කළ යුතු දෙයක් කියන බව හරියට වටහාගෙන අසරායති දහම් කරුණු තමන්ගේ දෛනික ජීවිතයේ ප්‍රගුණ කරන්න හැඟීම් වලට වහල් වෙලා දේවල් භුක්ති විඳිනව වෙනුවට සිහියෙන් දේවල් දිහා දකින්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම බහුපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් අප හැම දිනාටම බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළු උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු තං සදා